රයිට්. එතකොට මම දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති. දැන් එතකොට අපිට සාමාන්‍ය විභාගෙදී මේ වගේ SPSS data set මේ data set එකක් දෙනවා. Excel එක නෙමෙයි දෙන්නේ, කෙලින්ම මේ data කියන්නේ SPSS ෆයිල් එකේමයි දෙන්නේ. සහ අතට paper එක දෙනවා. එතකොට අපිට මේ 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 තියෙන SPSS එකේ තමයි අපිට මේ ගණන් ටික හදන්න තියෙන්නේ. ඒ හදලා ඒකම අතට මෙතන ගණන් හදනට වඩා commands ටිකක් දෙන්න තමයි තියෙන්නේ මේ software එකට. ඒතර commands ටික දුන්නාට පස්සේ තව screen එක මේ වගේ SPSS තව screen එක output එකක් එනවා. ඒ දෙන හැම command එකකටම අදාළව අපිට output එකක් එනවා. ඒතර අපිට එන output එකේ අපිට ඕනේ දේවලුත් තියෙනවා, ඕනේ නැති දේවලුත් තියෙනවා. අපිට ඕනේ ටික copy කරලා word document එකකට paste කරගෙන ඒ word document එකේ paste කරගත්ත වගුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි chart එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒකේ තියෙන මොනවා හරිම දත්තයක් අපි word document එකේ copy කරගන්න ඕනේ, මේ paste කරගන්න ඕනේ. ඒතර ඒකට අදාළව අපිට interpretations මොනවා හරි තියෙනවා නම්, hypothesis develop කරන ඒවා තියෙනවා නම්, මොනවා හරි කියන අපිට මේක report කරන්න අතින් ලියන්න පුළුවන් දේවල් ටික අපිට දෙන booklet එකේ ලියන්න ඕනේ. දේවල් ලියන්න පුළුවන් දේවල් ටික නෙමෙයි, ලියන්න ඕනේ කරන දේවල් ටිකක් තියෙනවා. ඒක ලියන්න ඕනේ. කියන්නේ මේක ටිකක් complex වැඩක් කියන්නේ අපිට මේ data set use කරගෙන මෙතන commands දෙන්නත් ඕනේ, ඒක ටික word document එකට copy කරගන්නත් ඕනේ. අනිත් අතට අපිට අතර දෙන මේ ඔය දැන් අත දුන්නාගේ මේ booklet එකක් හම්බෙයි. ඒකේ අපි උත්තර ලියන්නත් ඕනේ. හැබැයි උත්තර ලියද්දී ඩුප්ලිකේට් කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ දැන් මේකේ තියෙන මොකක් හරි chart එකක් හරි වගුවක් හරි ඒක අරගෙන ඒකේ ලියන්න අදින්න ඕනේ නැහැ. අපි රෙෆරන්ස් එකක් දෙන්න ඕනේ. අපි මේ කියන conclusion එකට එන්නේ මෙන්න මේ වගුව අනුව කියලා අර මේ word document එකේ තියෙන එකට reference එකක් දුන්නම හරි. ඒක තමයි මම කිව්වේ process එක මේ paper එක අපිට කරන්න තියෙන්නේ. එතකොට දැන් මේකෙදි papers බලුවාම සාමාන්‍ය එකම රටාවකට තමයි එන්නේ. ඒ රටාවෙන් එළියට පහින් ඉන්න දෙයක් නැහැ. මොකද සර් කරලා තියෙන්නේ ඒ විදිහටම තමයි. හරිද? එතකොට දැන් මේකේ මුලින්ම මම නිකන් මේ SPSS screen එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ views දෙකක් තියෙනවා. දැන් අපිට අපි data set එක අපි computer එක log කරනාට පස්සේ අපිට දෙන data set එක open කරාම views දෙකක් තියෙනවා. එකක් data view එක, අනිත් එක variable view එක. data view එක කියලා කියන්නේ අපිට එන මේ එක එක variables වලට අදාළව data මේ රැස් වෙලා තියෙන ආකාරය. ඒතර variable view එක කියලා කියන්නේ ඒ තියෙන data view එකේ නිකන් summary එකක් වගේ. ඒ තියෙන data view එකේ තියෙන variables මොන වගේද කියලා අවබෝධයක් ගන්න අපිට මේ columns කිහිපයක් යටතේ දත්ත කිහිපයක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ data view එකේ සහ variable view එක බලන්න ඕනේ. බලලා මේ variable view එක අපිට සමහරවිට හදාගන්න තැන් කීපයක් එනවා. ඒක හදාගන්න එක තමයි මුලින්ම කරන්නේ. හරිද? එතකොට එතනදී මේ variable view එක ගත්තාම පළවෙනිම column එකේ තියෙන name එක. name එක කියලා කියන්නේ අපේ variable එකට අදාළව කෙටියෙන් අපි හඳුන්වන නම. හරිද? දැන් මෙතන locality, gender, size, age, q satisfy, q o satisfy කියලා මේකේ නම් කීපයක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ type එක කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒකේ අපිට වෙනස් කරන්න දේවල් නැහැ. විත් එක කියන එකත් අදාළ වෙන්නේ නැහැ. මේ decimals කියලා කියන්නේ number of decimals. දැන් උදාහරණයක් විදිහට මෙතන 2 කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මෙතන decimals 2ක් තියෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම 1.00 කියන්නේ එකම තමයි. හරිද? ඊට පස්සේ label කියන එකෙන් අදහස් වෙන්නේ ඒ label එක ට දාන නම අනුව තමයි අපි හදන graphs වල වගු වල ඒ හැම දෙයකම ඒ variable එක නම් වෙන්නේ. කියන්නේ අපි මෙතනට label එකක් විතර දාන්න. උදාහරණයක් විදිහට label එකේ name එකේ වෙනස වෙන්නේ අපි label එකට ටිකක් විස්තරාත්මකව දානවා. හරිද? දැන් එතකොට මේකේ තියෙනවා locality කියලා. එහෙම නැත්නම් gender කියන එකමකෝ. gender කියන එක අපි label එකට දාන්න පුළුවන් gender of the person. හරිද? size කියන එක ගත්තොත් size of the product. age ගත්තොත් age of the product. ඒ කියන්නේ ඒක ටිකක් මේ සවිස්තරාත්මකව තියෙනවා. ඒකත් ලොකුවට දිගට ඕනේ නැහැ. නමුත් report එකක් බලුවහම මේ variable එකේ නම තිබ්බහම මේක මොකද්ද කියලා හරියටම පැහැදිලි වෙන්න තිබ්බනම් හරි. ඒතර ගොඩක් වෙලාවට අපිට මේ label එක මේකේ label කරලා දෙන්නේ නැති වෙන්නේ. දැත් නැහැ. ඒතර අපිට සිද්ධ වෙනවා මේ label එක හදාගන්න. ඒතර ඒ කියන්නේ දැන් type කරන්න තමයි තියෙන්නේ. මේ label එක හදාගනිද්දි අපිට අපේ paper එක support කරගන්න පුළුවන්.
පේපර් එකක් ගත්තාම මේ පේපර් එකේ අපිට මෙන්න මේ වගේ පේපර් එකක් එන්නේ. එතකොට මේකේ variables කිහිපයක් තියෙනවා. Right. එතකොට දැන් මේක ගත්තොත් marketing agency has conducted a survey to identify satisfaction level of a particular product. Following data have been collected from 200 customers selected randomly. මෙන්න මේ variables වලට අදාළව තමයි data අරගෙන තියෙන්නේ customers ලා 200කින්. එතකොට දැන් locality කෙනෙක් ගත්තාම මේක කියනවා locality of the customer. මේ locality කියලා විතර label එකක් තියෙනවා. ඒක තවදුරටත් විස්තර කරලා තියෙනවා. ලෝකල්ටි කියලා නමක් තියෙන එක විස්තර කරලා තියෙනවා සහ ඒකට අදාළව මෙතන පොඩි රෑන්කින් වගේ දීලා තියෙනවා. ඒක අපි කතා කරමු පස්සේ මොකක්ද කියන එක. ඒතර දල වශයෙන් මුලින්ම අපි මේක දිහා බලලා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලේබල් කරගන්න අපේ SPSS data set එක. ලෝකල්ටි ගත්තොත් ලෝකල්ටි ඔෆ් ද කස්ටමර්, ජෙන්ඩර් ගත්තොත් ජෙන්ඩර් ඔෆ් ද කස්ටමර්, ඒජ් ඔෆ් ද කස්ටමර්. මේ විදිහටම ඕනේ නැහැ. නමුත් මේ වගේ අයිඩියා එකක් වෙන විදිහට අපිට ඒක නම් කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒතර අපි නම් කරොත් එහෙම ලෝකල්ටි ගියා, එතන සිලෙක්ට් කරා locality of customer, right? Gender of customer, size of the product, age of customer. ඊට පස්සේ Q satisfy කියන එකට ගියාම අපිට ගන්න පුළුවන් satisfaction about the quality of the product කියලා දින්නේ. එතකොට අපිට දාන්න පුළුවන් satisfaction on quality. ඊටසේ මේ o satisfy කියලා තියෙන එක ගත්තොත් බැලුවොත් එන්නේ ඒක තියෙනවා overall satisfaction about the product. එතකොට අපිට දාන්න පුළුවන් දැන් overall satisfaction. Right. ඔය විදිහට මෙන්න මේ ලේබල් කර ගැනීම වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම මේක ලේබල් කරගන්න data set එක ගත්ත ගමන්. ඊළඟ තීරුවක් තියෙනවා values කියලා. Values කියන තීරුව තෙන්න කලින් අපි කතා කරන්න ඕනේ මේකේ තියෙන variables වර්ග. හරිද? එතකොට මුලින්ම අපිට පුළුවන් variables කොටස් දෙකකට බෙදන්න. Variables කොටස් දෙකකට බෙදන්න. ඒ තමයි qualitative and quantitative. Qualitative සහ quantitative. qualitative quantitative කියන variable අපිට හඳුනා ගන්න බැරි වුණොත් මෙතනින් එහාට තියෙන ඒ කියන්නේ සම්පූර්ණ paper එකම අපිට කරන්න බෑ. ඒ දෙක හඳුනා ගැනීම වැදගත් වෙනවා. එතකොට අපි බලමු qualitative quantitative කියන එක ගත්තාම quality quantitative කියන එක දන්නවනේ. quantitative කියලා කියන්නේ variables මේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි quantitative, අනිත් එක ක්වොලිටේටිව්. ක්වොන්ටිටේටිව් කියලා කියන්නේ ප්‍රමාණාත්මක ඒවා. ඒ කියන්නේ මේ වේරියබල් එක අපිට ප්‍රමාණාත්මකව එහෙම නැත්නම් මැතමැටිකලි නියුමරිකලි මනින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඒජ් එක, වයස, හයිට් එක, බර, වේට් එක, හයිට් එක උස, වේට් එක බර. එතකොට අපි ගත්තොත් පවුලේ ඉන්න ළමයි සංඛ්‍යාව. හරිද? ඊට පස්සේ දැන් සැටිස්ෆැක්ෂන් එක කියන එක ගත්තොත් ඒ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ 0 ඉඳන් 100ක ස්කේල් එකකට නම් අපිට ඒ 0 ඉඳන් 100 අතර ගොඩක් කියන්නේ නම් එකක් විතර දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක සැටිස්ෆැක්ෂන් එක අන්න ඒ වගේ නියුමරිකලි අපිට මනින්න පුළුවන් දේවල් සහ ඉන්කම් එක. හරිද? ඒ වගේ ඉන්නේ මේ නියුමරිකලි මනින්න පුළුවන් දේවල් වලට තමයි ක්වොන්ටිටේටිව් වේරියබල් කියලා කියන්නේ. ක්වොලිටේටිව් වේරියබල් කියලා කියන්නේ ඒක හැම එකපාරට නියුමරිකලි මනින්න බෑ. හරිද? දැන් උදාහරණයක් විදිහට gender එක. right? ඊට පස්සේ අපි ගත්තොත් low. දැන් මේ අපේ උදා අපි මේ මේකෙන් මේ මේකේ තියෙන උදාහරණකට locality එක. හරිද? ඊට පස්සේ අපි හිතමු satisfaction කියන එක ගත්තාම ඒකේ එක ඉඳන් පහ වෙනකන් නම් තියෙන ඒක ඉඳන් ගොඩාක් අපි හිතමු මෙහෙම dissatisfied, neutral and satisfied කියලා නම් තියෙන්නේ. ඒක dissatisfied neutral satisfy කියන එක අපිට එහෙම සංඛ්‍යාත්මකව මනින්න බෑනේ. ඒක නිකන් අපිට නිකන් දෙන වචන තුනක් විතරයි තියෙන්නේ. gender එක ගත්තත් male female කියලා විතරයි මනින්න පුළුවන්. අර ඒ වගේ එතකොට සංඛ්‍යාත්මකව ඒකට value එකක් එකපාරට දෙන්න බැරි වෙලා අපි කියනවා qualitative කියලා. ඒතර මේ qualitative variable උත් ආයි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි nominal, අනිත් එක ordinal. හරිද?
නොමිනල් සහ ඔඩිනල් අතර වෙනස තමයි නොමිනල් වේරියබල් එකකදී ඒ කියන්නේ පිළිවෙලක් සලකා බලන්න බෑ. හැබැයි ඕඩිනල් වේරියබල් එකකදී පිළිවෙලක් සලකා බලන්න පුළුවන්. දැන් නොමිනල් වේරියබල් එකක් ගත්තාම ජෙන්ඩර් එක. දැන් ජෙන්ඩර් එක කියන එකේ අපිට මේල් තමයි උඩ ඉන්නේ, එහෙම නැත්නම් මේල් තමයි නම්බර් 1, ෆීමේල් නම්බර් 2, එහෙම නැත්නම් ෆීමේල් නම්බර් 1, මේල් නම්බර් 2 කියන්න බෑනේ. එහෙම අපිට මේ ඒකට වැලියු මේ පිළිවෙලක් දෙන්න බෑනේ. හැබැයි අපි මෙහෙම ගත්තොත් එහෙම අපි හිතමුකෝ level of satisfaction කියලා variable එකක් තියෙනවා. ඒතොර අපි ඒක මනින්න දෙන්නේ එකේ ඉඳන් පහට වෙච්ච scale එකේ. එකේ ඉඳන් පහ වෙනකන් යන මේ මොකක් හරි වැඩි වේගින් කියලා ගොඩාක්ම මේ dissatisfy කට්ටිය එක, ඊට පස්සේ තරමත් දුරට dissatisfy කට්ටිය දෙක, neutral කට්ටිය තුන, යම්තාක් satisfy කට්ටිය හතර, හොඳටම satisfy කට්ටිය පහ. ඒතොර මේ වගේ අවස්ථාවකදී එතන qualitative නමුත් ඒක අපිට මේ ඒකෙදි මේ අර ගොඩාක් dissatisfied සහ satisfied අතර පිළිවෙලක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩාක් dissatisfied ඉඳන් ගොඩාක් satisfied පැත්තට ගත්තොත් එතනින් අදහස් වෙන්නේ මොකද්ද? එන්න satisfaction එක වැඩි වෙනවා. ඕඩ එකක් තියෙනවා. අනිත් පැත්තට ගත්තත් එන්න satisfaction එක අඩු වෙනවා. ඕඩ එකක් තියෙනවා. අර ඒ වගේ අපිට ඕඩ එකක් දෙන්න පුළුවන් qualitative variable වලට තමයි අපි ordinal variable කියලා කියන්නේ. ඒතර මේ quantitative variable වලට අපි තව වචනයක් කියනවා. ඒ තමයි scale variable. Scale. Right. එතකොට මෙන්න මෙහෙම තමයි variables අපිට තියෙන කොටස් ටික එන්නේ. එතකොට අපිට මේ variables ටික ඇයි අපි හඳුනා ගන්න ඕනේ හේතුව අපේ තියෙන මේ ඩේටා සෙට් එකේ මේ හැම variable එකකට අදාළවම ඒ ඩේටා දීලා තියෙන විදිහ අනුව අපි මේක මේ අඳුනා ගන්න ඕනේ qualitative ද quantitative ද. qualitative නම් ඒක nominal ද ordinal ද කියලා. මොකද අපිට ඒවා මේ ඩේටා යූස් කරලා ඉස්සරහ ප්‍රශ්න කරන්න ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට දැන් locality කියලා ගත්තාම අපි paper එකත් එක්ක යන්කෝ. locality කියලා ගත්තාම locality of the customer. හරිද? එතකොට කවුරු හරි ඒ කියන්නේ මේ දැන් locality කියන එක හැමෝටම තේරෙනවා. ඒක quantitative variable එකක් නෙමෙයි. locality කියන්නේ area එකනේ. ඒතර ඒක quantitatively මනින්න බෑ. හරිද? හැබැයි ඒකල වරහන තුල දීලා තියෙනවා 1 urban, 2 semi urban, 3 rural. මේ variable එක ඇතුලේ තියෙන අර ප්‍රභේද ටික තමයි urban, semi urban, rural. ඊපස්සේ gender ගත්තාම gender male and female කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතනත් quality මේ quantitative මේ දත්ත නෑ. age එක ගත්තොත් age of the customer in years. ඒතර ඒ කියන්නේ ඒක quantitative එකක්. මොකද අවුරුදු 25 20 ඒ වගේ අපිට ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්. ඊළඟට preferred size ඒකත් small, medium, large කියලා size එක තමයි තියෙන්නේ. එතකොට ඒකත් qualitative variable එක. satisfaction about the quality of the product මේක measured in a scale. ඒ කියන්නේ මේක 0 100 අතර scale එකකට ඒගොල්ලන්ට කියනවා මේ අංකයක් දාන්න කියලා. ඒ කියන්නේ අංකයක් දෙන්නේ නෙමෙයි අගයක් දෙන්න කියලා. එතකොට මේක quantitative variable එකක්. මේ පල්ලෙහ එකත් quantitative variable එකක්. එතකොට මට පොඩ්ඩක් කියන්න බලන්න ඒ කිව්ව ටික තේරුණාද කියලා qualitative quantitative variable හඳුනා ගන්න සහ qualitative එකෙත් මේ ordinal මොනවාද nominal මොනවාද කියලා හඳුනා ගන්න පුළුවන් වුණාද කියන්නකෝ. හඳුනා ගන්න පුළුවන් ද? ඒ කියන්නේ variable එකක් දුන්නොත් මේක මොකද්ද කියලා. හරි, එහෙම තේරෙන්නේ නැත්නම් මොකක් හරි අහන්න ඕනේ. හරි, එතකොට දැන් මෙන්න මේ දැන් මේ values ගැන කතා කරගෙන යන්නේ. අපි එතනට යන කලින් මෙන්න මේ measure කියන එකෙන් අදහස් වෙන්නේ ඒ දෙම තමයි. එතකොට දැන් locality ගත්තොත් ඒක nominal, gender nominal, size nominal, age queue satisfaction, overall satisfaction, ඒවා scale. scale කියන්නේ quantitative කියන එක. මේකේ මේ SPSS වල තියෙන scale කියලා. හරි, එතකොට values මොකද්ද මේ values කියලා කියන්නේ? values කියන එක අදාළ වෙන්නේ qualitative variable වලට විතරයි.
values කියන එක අදාළ වෙන්නේ qualitative variables වල විතරයි. දැන් qualitative variable එකක් කියන්නේ සංඛ්‍යාවක් නැති variable එකක් නේ. ඒතර සංඛ්‍යාවක් නැති variable එකක් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට අපි ඒක සංඛ්‍යාවකට අනුවර්තනය කරගන්න ඕනේ. ඉලක්කමක් මොකක් හරි දාගන්න පුළුවන් ඉන්නවා. දැන් මේ age වලට මෙතන satisfaction levels වලට ඇයි මේ 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 නන් කියලා දාලා තියෙන්නේ? ඒ කියන්නේ මේකට සංඛ්‍යාවක් තියෙන නිසා අපි ආයි සංඛ්‍යාවක් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා. හැබැයි අපි qualitative variables වලට සංඛ්‍යාවක් දාගන්න ඕනේ. එතකොට අපිට paper එකේ දෙනවා paper එක පේනවද මම දෙකම screen එක share කරලා දිනනද මම හිතන්නේ මම select කරන එක පේන්න ඕනේ ඔයාලට paper එකේ තියෙනවා locality of the customer කියන එකට වරහන් ඇතුලේ number 1 urban number 2 semi urban number 3 rural හරි එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ urban areas වලට අංක 1 semi urban areas වලට අංක 2 rural areas වලට අංක 3 කියලා දාලා තියෙනවා කියලා දැන් data set එකට ගියාම අපිට බැලුවොත් එහෙම locality කියන එකේ මේ අංක ටිකක් තමයි තියෙන්නේ. එක තියෙනවා ඊට පස්සේ පල්ලෙහාට ගියොත් දෙක තුන ඔය විදිහට. හරිද? දැන් locality කියන එකේ අංක තියෙන්නේ කොහොමද? locality කියන්නේ area එකක්නේ. හැබැයි අපි මේ අංක වලට අනුවර්තනය කරලා තියෙන්නේ. ඒක කරන්නේ මෙන්න මෙතනින්. එතකොට සමහර වෙලාවට දැන් මේකේ නම් ඒක අනුවර්තනය කරලා දීලම තියෙනවා. හිතන්නකෝ මේක එහෙම දීලා තිබ්බේ නැහැ කියලා. හිතන්න දීලා value එක දීලා නැහැ. හරිද? මේ තුනේම දීලා නැහැ කියලා හිතන්නකෝ. එතකොට අපිට සිද්ධ වෙනවා අර paper එකේ තියෙන value එක අනුව මේවා value කරගන්න. Values දාගන්න. ඔය සමහරවිට එහෙම value එකක් නොදී ඉන්නත් පුළුවන්. හරිද? මෙහෙම තිබ්බොත්, ඒතර මෙහෙම තිබ්බොත් අපි quantitative variables වලට ප්‍රශ්නයක් නැහැ. ඒවට මුකුත් කරන්න යන්නේ නැහැ. හැබැයි qualitative variables වලට ඒ දීලා තියෙන values දාගන්න ඕනේ. එතකොට locality එකට 1 2 3 කියලා දාලා තියෙනවා. අපි මොකද කරන්නේ? මේ විදිහටම දාගන්න. මේක කරන්නේ මෙතනට ගියා. මේ 33 බුවා. value 1. 1 එක දෙනවා. urban. add කරා. value 2. 2 එක දෙනවා. semi urban. add කරා. value 3. 3 එක දෙනවා. rural. add කරා. add කළා okay කරාට පස්සේ මෙන්න මෙතන ඒ values ටික වැටෙනවා. ඒ කියන්නේ මෙතන ඒ විදිහට values වැටෙනවා. ඊට පස්සේ gender එකට ගියාම ඒගොල්ලෝ කියනවා value number 1 දාන්න කියලා mail වලට. ඒක add කරා. value number 2 දැම්මා female. add කරා. okay. size එකට value small medium large කියලා දාන්න තියෙන්නේ. එතකොට value number 1 එක දෙනවා small. value number 2 medium. add. and value number 3 large. right. add කරගන්න. ඔන්න values එක දාගත්තා. මේවට values දාන්න යන්නේ නැහැ. ඒවට values දාන්න බෑ. දාන්න දෙයක් නැහැ. right. ඊට පස්සේ missing value කියලා එකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. columns කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ line කියන එක අදාළ වෙන්නේ නැහැ. measure කියන එක මං කිව්වා measure කියන එක අදාස් වෙන්නේ මෙතන තියෙන variable එකේ ස්වරූපය qualitative ද quantitative ද. quantitative කියන එක scale කියලා අදහස් වෙනවා. qualitative කියන එක nominal වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ordinal වෙන්න පුළුවන්. මේ තියෙන්නේ scales තුන. right. එතකොට measures දාලා තිබ්බේ නැත. measures අපි දෙමු දාලා තිබ්බේ නැහැ කියලා. එතකොට අපිට එතනදී සිද්ධ වෙනවා measure එක දාගන්න. මෙතනින් select කරා මේ තුනෙන් මොකක්ද එන්නේ. locality අපි දන්නවා nominal variable එක. age අපි දන්නවා scale variable එක. ඊට පස්සේ gender ඒත් nominal. right. ඒ විදිහට දාගන්න තියෙන්නේ. එතකොට මේ මේ role කියන එක අදාළ වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ තියෙන columns ගැන දැන් idea එකක් තියෙනවානේ. මේ තියෙන columns වල තියන්නේ මොනවද කියන එක ගැන idea එකක් තියෙනවා. මෙතන විශේෂයෙන්ම මෙන්න මේ label කිරීම සහ values දා ගැනීම, එතනින් පස්සේ මෙෂේ එක දීලා තිබෙ නැත්නම් මේ හරි මෙෂේ එක දාගන්න එක සහ machine value එකක් දාගන්න එක තියෙනවා. ඒක ඊට පස්සේ බලමු. right. ඕක තමයි අපි data set එක දුන්න ගමන් කරගන්න ඕන දේවල් ටික paper එකත් එක්ක බලලා. එතනට වෙනම පැහැදිලිද? මම මේ පොඩ්ඩක් අර A to Z වගේ කරනවා. මොකද මේ මේ යාළු subject එකකින්ද මේ
රයිට්. ඊට පස්සේ අපි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ හැමදාම perform a descriptive of all variables and report your comments. මේකට සාමාන්‍ය ලකුණු 20ක් දෙනවා. 20ක් විතර මේ කලින් papers වල දීලා දිනවා. يعني සෑහෙන ලකුණු ප්‍රමාණයක් මේ පළවෙනි ප්‍රශ්නේම ගන්න පුළුවන් මේක. ඒතර අපි කොහොමද ඒක කරන්නේ? දැන් මං කියවනේ අපි මේ qualitative, quantitative, nominal, ordinal එක හඳුනා ගන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි අපි qualitative variables presentation කරන්නේ එක විදිහකට, quantitative variables presentation කරන්නේ එක විදිහකට. හරිද? එතකොට දැන් අපි මේ පළවෙනි ප්‍රශ්නෙන් අදහස් වෙන්නේ මොකද්ද දන්නවද? ඒකෙන් කියන්නේ perform a descriptive of all variables and report your comments කියලා කියන්නේ මේ හැම variable එකකට අදාළවම අපිට කියනවා විස්තරයක් දෙන්න කියලා. හැම variable එකකට අදාළවම වෙන වෙනම. හරිද? එතකොට අපි ස්ක්‍රීන් එකේ පේනවා නේද මේ ඩේටා සෙට් එක? මේ පොඩ්ඩක් මේක මේ එහා මෙහා යයි, මොකද මේ Windows දෙක තුනක් ඕපන් කරගන්න වෙන හින්දා මම මේ ලේබල් කරපු ඩේටා සෙට් එකේ ඉන්නේ. ඒක පේන්න නැත්නම් මට පොඩ්ඩක් කියන්න. හරි, එතකොට අපි මේකේ මුලින්ම කරන්න ඕනේ මේ එක එක variables වෙන වෙනම command එකක් දීලා ඒකේට අදාළ output එක ගන්න එක. දැන් අපි හිතමු පළවෙනි එක locality. තොර අපි ලෝකලිටි එකට ප්‍රසන්ටේෂන් එකක්, ඒ කියන්නේ අවුට්පුට් එකක් ගන්න ඕන. ඒ කරන්නේ ලෝකලිටි කියන්නේ මොකද්ද? ක්වොලිටේටිව් වේරියබල් එකක්. හැමතිස්සෙම මතක තියා මේ ක්වොලිටේටිව් වේරියබල් වලදී අපි ඒක මේ ප්‍රසන්ට් කරන්න යද්දී මුලින්ම කරන්නේ අපි යනවනේ ඇනලිසිස් වලට. ඇනලිසිස් වලට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් වලට යනවා. රයිට්? ඇනලිසිස් වලට යනවා, ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් වලට යනවා. ඊට පස්සේ ඒකෙන් අපි මෙන්න මේ ෆ්‍රීකවන්සිස් කියන එකට යනවා. හරිද? මොකද්ද ක්වොලිටේටිව් ලෝකලිටි කියන්නේ? ක්වොලිටේටිව් වේරියබල් එකක්. So we have to select analyze descriptive statistic and select frequencies. හරිද? ෆ්‍රීකවන්සිස් ගියාම අපිට මෙන්න මේ වගේ ටේබල් එකක් ඕපන් වෙනවා. ඒකෙදි අපි select කරගන්න ඕනේ අපිට අවශ්‍ය වෙන වේරියබල් එක. ඒතර අපි බලන්නේ ලෝකලිටි ඔෆ් කස්ටමර් කියන වේරියබල් එක. අපි ඒක මේ පැත්තට දාගත්තා. සමානලාවට ඒ පැත්තේ මෙතන මොකක් හරි වේරියබල් එකක් තියෙනවා. අපි හිතමු ජෙන්ඩර් කියන එකේ පැත්තේ තිබ්බා කියලා. රයිට්? ඒතර අපි ජෙන්ඩර් කියන එක අයින් කරගෙන ලෝකලිටි කියන එක දාගන්න. රයිට්? ඒත් එක්කම අපිට මේකේ තියෙන චාර්ට්ස් වලට ගිහිල්ලා මෙන්න මේ බාර් චාර්ට් හරි පයි චාර්ට් හරි එකක් තෝරගන්න පුළුවන්. හරිද? බා චාට් එක තෝරගත්තත් ප්‍රශ්නයක් නැහැ, පයි චාට් එක තෝරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒක කන්ටිනියු කරන්න. කන්ටිනියු කරලා ඕකේ කරාම අපිට අවුට්පුට් ස්ක්‍රීන් එකක් හම් වෙනවා. මම ඒ අවුට්පුට් ස්ක්‍රීන් එක දාගන්න. රයිට්. ඒක අවුට්පුට් ස්ක්‍රීන් එක මම දැන් පේනවා ඇති. output screen එකේ අපිට ඔන්න output එක ලැබිලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ gender එකට අදාළ frequency table එකක්. මේකට කියන්නේ frequency table එකක්. මේ frequency table එකක් කියලා කියන්නේ අපි qualitative variable එකක දත්ත present කරන්න තියෙන එක්තරා විදිහක්. frequency table එකක්. සහ ඊට අදාළ pie chart එක. මම අදාල select කරේ pie chart එක. හරිද? pie chart එකක් කියලා කියන්නේ මේකේ මේ තියෙන මේ සම්පූර්ණ එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක. right? ඒ කියන්නේ ඒකේ තියෙන variables අනුව කොච්චර ප්‍රමාණයක් මේල්ස්ලාද කොච්චර ප්‍රමාණයක් ෆීමේල්ස්ලාද කියන එක. හරිද? එතකොට මේ table එකේ තියෙනවා frequency, මුලින් තියෙනවා මේ male female total, frequency කියන්නේ male ලා කී දෙනෙක් ඉන්නවද, female ලා කී දෙනෙක් ඉන්නවද, percent කියන්නේ percentage එක. percentage එක ඊළඟට ආයි valid percentage and cumulative percentage කියලා තීරු දෙකකුත් තියෙනවා. හරි. එතකොට දැන් මේක තමයි අපිට මේ පළවෙනි වේරියබල් එකට අදාළව ආපු මම ජෙන්ඩර් එක මං හිතන්නේ මං අතන ජෙන්ඩර් එකක් ගත්තා. රයිට්? ඕනේ.
අපි ඇනලයිස් ගියා, ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් ගියා, ෆ්‍රීකවන්සිස් ගියා, අපි නොන් ලෝකලිටි චාට් එක පයි චාට්. ඕකේ, හරි. ඔන්න අපිට ආවා ලෝකලිටි ඔෆ් කස්ටමර්. හරි, ලෝකලිටි ඔෆ් කස්ටමර්ගේ වගුව ආවා. මේ තමයි ෆ්‍රීකවන්සි ටේබල් එක. මේ මෙන්න මේ තියෙන ලෝකලිටි ඔෆ් කස්ටමර් කියලා. මේ ලෝකලිටි ඔෆ් කස්ටමර් කියන එක මෙතන පෙන්නන්නේ අපි අතන හරියට ලේබල් කරොත් විතරයි. ඒකයි මම කියන්නේ එතන ලේබල් කරන්න ඕනේ අනිවාර්යෙන්. මේ වගුවල මේ චාර්ට්ස් වල මාතෘකා විදිහට එන්නේ ඒක එතකොට. හරිද? එතකොට ලෝකලිටිස් තියෙනවා, urban, semi urban, rural, total එක තියෙනවා, ඒකේ ෆ්‍රීකවන්සි එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා ෂෙයා වෙලා නැද්ද? ආරයිට්, සෝරි. සෝරි සෝරි. දැන් පේනව නේද? හරි. එතකොට දැන් මේකේ තියෙනවා, මේ තියෙන්නේ ෆ්‍රීකවන්සි ටේබල් එක. මේ තියෙන ලෝකලිටි ඔෆ් කස්ටමර්. මං කිව්වෙ මෙන්න මේක. මේක අපි දාන්න ඕනේ මාතෘකාව හරියට අර ලේබල් කරන ගේදී. එතකොට තමයි මේ විදිහට මාතෘකාව එන්නේ මේවට. ෆ්‍රීකවන්සි එක, ඒ ෆ්‍රීකවන්සි එකේ පර්සන්ටේජ් එක, හයි වැලි පර්සන්ටේජ්, කියුමුලේටිව් පර්සන්ටේජ් කියලා දේකුත් තියෙනවා. මෙතන අපි මෙන්න මේ කියුමුලේටිව් පර්සන්ටේජ් කියන එක අවශ්‍ය වෙන්නේ මේ ක්වොලිටේටිව් වේරියබල් එක ඕඩිනල් වේරියබල් එකක් වුණොත් විතරයි. ඒක මතක තියා. ඔයගොල්ලෝ මොනවා හරි නෝට් එකක් දාන්න ඕනේ, දාගන්න. මේ කියුමුලේටිව් පර්සන්ටේජ් එක කියන එක අපිට අවශ්‍ය වෙන්නේ මේ වේරියබල් එක මේ ඕඩිනල් වේරියබල් එකක් වුණොත් විතරයි. ඒ කියන්නේ ඕඩිනල් කියන්නේ අර පිළිවෙල වැදගත් වෙන මේ ක්වොලිටේටිව් වේරියබල් එකක් වුණොත් විතරයි. හරිද? වැලිඩ් පර්සන්ටේජ් එක කියන එක වැදගත් වෙන්නේ මේ ඩේටා සෙට් එකේ, අපි කතා කරන ඩේටා සෙට් එකේ මිසින් වැලියුස් තිබ්බොත් විතරයි. මිසින් වැලියුස් තිබ්බොත් විතරයි. මිසින් වැලියුස් කියන එක මම කියන්නම්, දැනට මතක තියාගන්න. මිසින් වැලියුස් නැත්තම් වැලිඩ් ප්‍රසන්ටේජ් තීරුව අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ තියෙන්නේ අපිට ලැබිලා තියෙන ග්‍රාෆ් එක මේකට අදාළව. හරිද? එතකොට දැන් අපි ගත්තොත් අපිට මේ අවුට්පුට් ස්ක්‍රීන් එකේම වැඩ කරන්න පුළුවන්. කියන්නේ අර අතන ඉන්පුට් ස්ක්‍රීන් එකට යන්න ඕනෙම නැහැ. අපි කොහොමද කරේ? ඇනලයිස් ගියා, ඩිස්ක්‍රිප්ටිව් ගියා, ෆ්‍රීකවන්සිස් ගියා. අපි දැන් අපිට ඕන නම් එකපාරටම ගන්න පුළුවන් ක්වොලිටේටිව් වේරියබල්ස්. දැන් මෙතන තුනක් තියෙනවානේ, තුනේම ටික එකපාරට ගන්නත් පුළුවන්. හරිද? දැන් අපි ලෝකලිටි ගත්ත නිසා ලෝකලිටි එක අයින් කරමු. අපි අනිත් දෙක එකපාරට ගමු. සයිස් ඔෆ් ද ප්‍රොඩක්ට් එකයි, ජෙන්ඩර් ද කස්ටමර් ඇන්ඩ් සයිස් ඔෆ් ද ප්‍රොඩක්ට්, මේ දෙක එකපාරට එකපාරක් අර කමාන්ඩ් එක දීලා තිබ්බා. මේක එහෙම වෙනවා. දැන් චාර්ට් එකත් පයි චාර්ට් සිලෙක්ට් වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක ඕකේ කරමු. ඕකේ කරාම අපිට එනවා මෙන්න ෆ්‍රීකවන්සි ටේබල් දෙක. ජෙන්ඩර් ඔෆ් ද කස්ටමර්ගේ ෆ්‍රීකවන්සි ටේබල් එක ඇන්ඩ් සයිස් ඔෆ් ද ප්‍රොඩක්ට් කියන වේරියබල් එකේ ෆ්‍රීකවන්සි ටේබල් එක සහ ඒකට අදාළ ග්‍රාෆ්ස් දෙකත් පල්ලෙහා වෙන වෙනම තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න ඔය විදිහට තමයි අපි ක්වොලිටේටිව් වේරියබල් එකක් ප්‍රසන්ට් කරන්නේ. ප්‍රසන්ට් කරන්න කියන්නේ ක්වොලිටේටිව්, කියන්නේ තනියෙන් තියෙන ක්වොලිටේටිව් වේරියබල් එකක් එකක් අවුට්පුට් මේ ඒකේට කමාන්ඩ් එක දීලා අවුට්පුට් එක ගන්න මෙන්න මේ විදිහට. මේ කියන්නේ අපි මේක තමයි පෙන්වන්න ඕනේ. මේක දැන් ෆ්‍රීකවන්සි ටේබල් එක, ෆ්‍රීකවන්සි ටේබල් එකක් සහ පයි චාර්ට් එකක් හෝ බාර් චාර්ට් එකක් එක්ක අපිට මේක පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට අපි දැන් මේක ගන්න මේකේ තියලා මදි. අපි මේක ගන්න ඕනේ මොකටද? වර්ඩ් ඩොකියුමන්ට් එකට. හරිද? මොකද වර්ඩ් ඩොකියුමන්ට් එකට ගන්න ඇත්තටම මේ SPSS output screen එක කියලා කියන්නේ නිකන් හරියට අපි ගණන් හදන කටු වැඩ කොලයක් වගේ. ඒතකොට කටු වැඩ කොලේ අපි ඔක්කොම දාන්නේ නැහනේ මේ හරි උත්තර පත්‍රයේද. අපි දාන්නේ ඒකෙන් අවශ්‍ය ටික විතරයි. එතකොට අපි වර්ඩ් එකක් ඕපන් කරගෙන අපි මේක කොපි කරලා ඒකට දාන්නවා. හරිද? එතකොට gender of customer select කරා. හරිද? අපි දැන් මුලින් තියෙන ලෝකලිටිනේ. ලෝකලිටිගේ වගුව select කොපි කරා. ඊට පස්සේ paste කරන්න පුළුවන් අපි ගත්ත ප්‍රශ්න අංකේ දාලා එක එක. ද කොහෙද මේකේ අංගෙ? එක එක කියලා දාලා paste කරන්න පුළුවන්. හරිද? එතකොට paste කරාම මෙන්න මේ වගේ ටේබල් එකක් තමයි අපිට හම්බෙන්නේ. අර ටේබල් එකම තමයි. එතකොට මේකේ cumulative percentage එක අපිට ඕනේ නැහැ. මොකද මේක ordinal variable එකක් නෙමෙයි. සහ valid percentage එක ඕනේ වෙන්නේ නැහැ මේකේ missing values නැති නිසා. missing values නැහැ කියන එක දැනට නිකන් මතක තියාගන්න, මේක missing values නැහැ කියලා. ඊට ඒ නිහින්ද අපිට ඒ තීරු දෙක delete කරලා දාන්න පුළුවන්. delete ගියා, delete columns ගියා, delete කරලා දාන්න පුළුවන්. මේකේ
අපිට මාතෘකාව ආවෙ නෑ. මාතෘකාවත් ගන්න ඕනේ. කොපි පේස්ට් කියන්න. හරි, මේන් මේ විදිහට මාතෘකාවත් එන විදිහට තමයි මේක ගන්න ඕනේ. එතකොට අපි මෙතනින් මෙන්න මේ දෙක අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ දෙක ඩිලීට් කරලා දැම්. මොකද මේ දෙක තියන් තියන් එතකොට මම සිලෙක්ට් කරපු විදිහ පොඩි අවුලක් තිබුණා. හරි, ඔන්න ඔය විදිහට තමයි ටේබල් එක තියන්න ඕනේ. මොකද හේතුව ඇයි අපි ඒක ඩිලීට් කරන්න ඕනේ? දැන් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ සොරි, මේ මාවරි මේ රීකනෙක් වෙලා මේ මේ ලොග අවුට් වුණාද මේ? එතකොට මම දැන් කාට හරි හොස්ට් ගිහිල්ලාද? කවරි හොස්ට් ගිහිල්ලා දිනවා වට මට ස්ක්‍රීන් ෂෙයා එක හරි හොස්ට් එක හරි දෙන්නකෝ. කවඩි මම ඇහෙනවද?
එහෙනම් එහෙනම් මේ මං හිතන්නේ කවුදට ඇහෙන්නේ නැද්ද කොහෙද? ආ හරි හරි හරි. රෙකෝඩ් එක යනවා මේ. මං ඉන්නේ මං නෝමල් කෝල් එකක් ගත්තා. ඔය එතකන් ඔය දැනට කරපු ඒවා ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති දැනක් තියෙනවද? අපි දැන කරේ අර අපි කරගෙන යන්නේ එක එක variables තනි තනියෙන් අරගෙන ඒවා විස්තර කරන එක. එතකොට ඒකෙදිත් අපි qualitative variables නම් මුලින්ම ගන්නෙ. දැන් මුලින්ම ගත්තේ. එතකොට ඒකෙදි අපි qualitative variable එකට අදාළව analysis අර අතන තියෙන උඩ තියෙන එකේ analysis වලට ගිහලා descriptives ගිහලා එතනින් frequency කියන එක select කරලා අපි qualitative variables ඔක්කොටම එකට ගන්නත් පුළුවන්. එතකොට වගු ටික එකටයි චාර්ජ් ටික පල්ලෙහින් වෙන්නමයි එනවා. නැත්නම් තනි තනි එකකට ගන්නත් පුළුවන්. කොහොම හරි අපි ඒක වර්ඩ් එකට කොපි කරද්දී වෙන වෙනම, ඒ කියන්නේ එකක වගුව සහ ඊට අදාළ චාර්ට් එක, ඊට පස්සේ අනිත් එකේ වගුව ඊට අදාළ චාර්ට් එක, ඒ විදිහට තමයි කොපි කරගන්න ඕනේ. එතකොට ඒ කොපි කරද්දී අනවශ්‍ය දේ, අනවශ්‍ය තීරු, වගුවේ තියෙන අනවශ්‍ය ඒවා අයින් කරගන්න ඕනේ. නොමිනල් වේරියබල් එකක් නිසා අපි කියුමුලේටිව් පර්සන්ටේජ් එක ඇඩ් කරන්නේ නැහැ. මොකද කියුමුලේටිව් පර්සන්ටේජ් එකේ තේරුමක් නැහැ නොමිනල් වේරියබල් එකක්. ඕඩිනල් වේරියබල් එකක් තමයි ඒකේ තේරුමක් තියෙන්නේ. එතකොට දැන් ඒ වගේම මිසින් වැලියුස් තියෙනවා නම් විතරයි වැලිඩ් පර්සන්ටේජ් තීරුව ඇඩ් කරගන්නේ. මිසින් වැලියුස් නැත්තම් වැලිඩ් ප්‍රසන්ටේෂන් මේ වැලිඩ් පර්සන්ටේජ් තීරුව ඇඩ් කරගන්න ඕනේ නැහැ. එතකොට දැන් මේක මේක කොපි කරා විතරක් මදි. අපි කමෙන්ට් එකක් දෙන්න ඕනේ. අර ඒ කමෙන්ට් එක දෙන එක අපිට පුළුවන් අපේ පොතේ ලියන්න. මේක ටයිප් කරන්න ඕනේ නැහැ. අපි වර්ඩ් එක යූස් කරන්නේ ටයිප් කරන්න නෙමෙයි, අරක කොපි කරගන්න විතරයි. එතකොට කමෙන්ට් එක ලියද්දී අපිට කියන්න පුළුවන් ඒකේ දැන් අපි හිතමු ලෝකලිටි එක යනුව ඒකෙන් අපිට දෙන්න පුළුවන් කමෙන්ට් සමයි. දැන් අපි තුමා දැන් ජෙන්ඩර් කියන එක ගමුකෝ. ජෙන්ඩර් කියන එකේ ගත්තොත් ඒකේ 50-50 ආවේ. කියන්නේ දෙකේම සමාන වෙන්නේ. අපිට කියන්න පුළුවන් the total the number of gender, males and number of females are same in this data set. එහෙම කියලා it can be shown by the graph කියලා graph එකට reference එකක් දෙන්න පුළුවන්. අර ඒ විදිහට පොඩි comment එකක් පොඩියට අපි ලියන්න ඕනේ. වාක්‍යකින් දෙකකින් හරි කමන්නේ. හරිද? ඒක තමයි booklet එකේ කරන්න ඕනේ. රෝග තමයි යන ප්‍රොසෙස් එක. හරිද? ඊට පස්සේ දැන් අපි ඊළඟට ක්වොලිටි මේ ක්වොන්ටිටේටිව් වේරියබල්ස් වලට යනවා. ක්වොන්ටිටේටිව් වේරියබල්ස් වලට යද්දී මිරඩා ටිකක් වෙනස් ක්‍රමයක්. ඒ කියන්නේ වෙන කමාන්ඩ් එකක් තමයි දෙන්න තියෙන්නේ. එතකොට ඒක අපි බලමු දැන් ඊළඟට කොහොමද කරන්න කියන එක. මෙතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ එතකොට දැන් ආයි අපිට මේ මේ කියන්නේ දැන් අපි මේ කරගෙන යන කුප්පි සෙන්ස් වලදී මේ සම්පූර්ණ පේපර් එක මෙහෙම කවර් කරගෙන යනවා. හරිද? එතකොට qualitative variable එකක් present කරන විදිය, තනියෙන් තියෙන qualitative variable එකක් present කරන විදිය දැනගන්න ඒ ඔයගලන්ට දැන් ආයි ප්‍රශ්නයක් වෙන විදිහක් නැහැ. ඊට පස්සේ quantitative variable එකට තමයි ඊළඟට යන්න තියෙන්නේ. quantitative variable එකක් කියන්නේ මොකද්ද? වණින්න පුළුවන් දෙයක් නේ. එතකොට ඒකෙදි අපි මුලින්ම chart එකක් හඳිනවා. ඒ කියන්නේ අපි ඒකෙදි මුලින්ම chart එකක් හඳින්න ඕනේ. ඒ කියන්නේ ඒකට අපි හිස්ටෝග්‍රෑම් එකක් හරි බොක්ස් ප්ලොට් එකක් හරි කියන චාර්ට් දෙකෙන් එකක් යූස් කරනවා. ඒක තමයි මුලින්ම මේ ගන්නෙ. මොකද ඒකට හේතුව අපි බලන්න ඕනේ ඒ ක්වොන්ටිටේටිව් වේරියබල් එකේ මොනවා හරි වැලියුස් තියනවාද කියලා. මිසින් මේ කියන්නේ අවුට්ලයර්ස්. හරිද? දැන් මම කියන පොඩ අහගන්න. එතකොට අර කරද්දි තේරෙයි අවුට්ලයර්ස් තියනවාද නැද්ද කියන එක බලාගන්න අපිට පුළුවන් බොක්ස් ප්ලොට් එකකින් හරි හිස්ටෝග්‍රෑම් එකකින් හරි. ඒතර ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ ක්වොන්ටිටේටිව් වේරියබල් එකේදී හිස්ටෝග්‍රෑම් එකක් හරි බොක්ස් ප්ලොට් එකක් හරි අඳින එක. එතකොට ඒ ඇඳලා පස්සේ බොක්ස් ප්ලොට් එකේ හරි හිස්ටෝග්‍රෑම් එකෙන් හරි අවුට්ලයර් එකක් පෙන්වුවොත් අපි ඒ අවුට්ලයර් එක ඩේටා සෙට් එකෙන් අයින් කරන්න ඕනේ. අයින් කළා තමයි ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. මොකද අවුට්ලයර් එකක් කියලා කියන්නේ හිතන්නකෝ දැන් අපි ගත්තොත් ඒජ් එක වගේ නම් ඒජ් එක වගේ තැනකදී හිතන්න ඒජ් එක පරාසය වෙන්නේ. ඒ කියන්නේ මේ ඩේටා සෙට් එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ අවුරුදු 20ක් අවුරුදු 80ක් අතර නම් හිතන්න කාට හරි වැරදිලා හරි කොහොම හරි හේතුවකින් එක වැලියු එකක තියෙනවා ඒජ් එක 150යි කියලා. එතකොට ඒ 150 කියන වැලියු එක එතන අපි කියන අවුට්ලයර් එක. ඒක අර හිස්ටෝග්‍රෑම් එක ඇඳදාම සහ බොක්ස් ප්ලොට් එක ඇඳදාම මේක විශේෂයෙන් පෙන්නනවා වෙනමම.
තොර අපි ඒ වැලියු එක අයින් කරලා තමයි අපි ඉදිරි මේ ස්ටෙප්ස් වලට යන්නේ. මොකද ඒක තිබ්බොත් අපිට ඩේටා සෙට් එකට හානියක් වෙනවා නිකන්. අදාළම නැති ගොඩාක් එහා තියෙන තනි වැලියු එකක් තිබීම නිසා ඒකේ තියෙන බලපෑමත් එක්ක ආවම සාමාන්‍ය බලපෑමට ඒක හානියක් වෙනවා. ඒ හින්දා අපි ඒක අයින් කරලා තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඒක අයින් කරලා අපිට ඊට පස්සේ කරන්න ඕනේ වෙන දේ තමයි හරි මට හොස්ට් එක හම්බුණා. එතකොට අපි ගත්තොත් මේ ඩේටා සෙට් එක අපි හිතමු දැන් ඔන්න මේ ලෝකල් ජෙන්ඩර් සයිස් එක ඉවරයි. හරිද? ඊට පස්සේ ඒජ්. ඒජ් කියන එක ගමුකෝ. මේක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. මේක සිලෙක්ට් කරලා නෙමෙයි මෙහෙට යන්නේ. මේක මේ මෙතන සිලෙක්ට් වීමක් නෙමෙයි නිකන් අයිකන් එක ක්ලික් වීමක් විතරයි වෙන්නේ. එතකොට අපි ගත්තාම ඒජ් එක කියන්නේ ක්වොන්ටිටේටිව් වේරියබල් එකක්. ඒ නිසා අපි මොකද කරන්නේ? ඇනලයිස් කරනවා. රයිට්? සෝරි, ඇනලයිස් නෙමෙයි. අපි මුලින්ම කරන්නේ ග්‍රාෆ්ස් වලට යනවා. හරිද? ග්‍රාෆ්ස් වලට යනවා. දැන් ඕගොල්ලන්ට කලින් එකේ මතක නම් ක්වොලිටේටිව් එකේදී ග්‍රාෆ්ස් වලට මුත් ගියා, ඇනලිසිස් ගියා, ඩිස්ක්‍රිප්ටිව් ගියා, ෆ්‍රීකවන්සිස් ගියා. කෙලින්ම එතනින් අදාළ දෙක හෝ තුන හෝ තනිතනින් හෝ ගත්තා, චාට් එකක් සිලෙක්ට් කරලා ගත්තා. දැන් මෙතනදී අපි මුලින්ම කරන්න ඕන පළවෙනි පියවර තමයි ග්‍රාෆ් එකක් ඇඳලා බලන එක. මොකද අර මං කිව්වා වගේ අවුට්ලයර්ස් තියෙනවා කියලා බලන්න. හරිද? ඒකදී අපි කරන්නේ ග්‍රාෆ්ස් ගියා, ලෙගසි ඩයලොග්ස් ගියා. හරිද? බොක්ස් ප්ලොට් හරි, හිස්ටෝග්‍රෑම් හරි සිලෙක්ට් කරන්න පුළුවන්. හරිද? අපි ගමු හිස්ටෝග්‍රෑම්. හිස්ටෝග්‍රෑම් ගත්තට පස්සේ අපි ගන්න මොකද්ද? ඒජ්. ඒජ් ඔෆ් කස්ටමර්ස් එක වේරියබල් එක විදියට දැම්ම. මේ මේ තියෙනව ගැන හිතන්න එපා. මේ ඒජ් ඔෆ් කස්ටමර්ස් දැම්මා. ඊට පස්සේ ඕකේ කරාම අපිට හිස්ටෝග්‍රෑම් එකක් එනවා. රයිට්? මම ඒක පෙන්නන්නම් අවුට්පුට් ස්ක්‍රීන් එකේ. මෙන්න මේක තමයි අපිට ආපු අවුට්පුට් එක. හරි? හිස්ටෝග්‍රෑම් එක. හිස්ටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අර ওই 10 11 පන්ති වල තිබ්බා, සෙට් වලට තිබ්බා. ඒ අදාළ ෆ්‍රීකවන්සි එකත් එක්ක ඒජස් තියෙන මෙන්න මේ වගේ රූප සරහකට, ග්‍රාෆ් එකකට. හරිද? එතකොට දැන් අපි මේ ග්‍රාෆ් එක මුලින්ම අඳින්නේ මම කිව්වා අවුට්ලයර්ස් එන්න හඳුන ගන්න. දැන් මේකේ බැලුවාම මේ ග්‍රාෆ් එක දිහා බැලුවම පේනවා අවුට්ලයර් එකක් තියෙනවා. මේ මෙන්න මෙතන අවුට්ලයර් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම වගේ තියෙන්නේ මේ මේ අවුරුදු 20ත් 50ත් අතර වගේ. හැබැයි මෙන්න මෙතන 60ට වැඩි, මෙන්න මේ අපි හිතමු 66ක් වගේ කියලා. මෙන්න මේ වගේ අවුට්ලයර් එකක් තියෙනවා. හරිද? අපි මේකට මේ ගමම්ම අඳිමුකෝ. බොක්ස් ප්ලොට් එක ඇනලයිස් ගියා. සෝරි, ලෙගසි මේ මේ ග්‍රාෆ්ස් ගියා, ලෙගසි ඩයලොග්ස් ගියා, බොක්ස් ප්ලොට් එකක් ඇඳලා. බොක්ස් ප්ලොට් එකේ එන මෙතනින් සමරයිස් ඔෆ් සෙපරේට් වේරියබල් කෙනෙක් සිලෙක්ට් කරන්න. සිම්පල් කෙනෙක් සිලෙක්ට් කරලා තිනේ ඒක හරි. මෙතනින් සමරයිස් ඔෆ් සෙපරේට් වේරියබල්ස් අපි තනි තනි ඉන්නේ ගන්න. ඒක ඩිෆයින් කරාම අපි දානවා ඒජ් එක. මේව ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕකේ කරාම අපිට ලැබෙනවා බොක්ස් ප්ලොට් එකක. හරිද? බොක්ස් ප්ලොට් එකක ලැබෙනවා. හැබැයි හොඳට බලන්න මේ බොක්ස් ප්ලොට් එකේ, මේ බොක්ස් ප්ලොට් එකේ අවුට්ලයර් එකක් විදියට මේක පෙන්වන්නේ නැහැ. හරිද? අවුට්ලයර් එකක් විදියට පෙන්නනවා නම් ඒක මෙන්න මේ දැන් ඉර තියෙනවානේ. මෙන්න මේ ඉරට එහායින් තරුවක් වගේ වැටලා අංකයක් එක පෙන්නනවා. හරිද? එතකොට සමහර වෙලාවට සමහර අවුට්ලයර්ස් බොක්ස් ප්ලොට් එකේ පෙන්වන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි හිස්ටෝ මේ හිස්ටෝග්‍රෑම් එකයි බොක්ස් ප්ලොට් එකයි දෙකම අඳින එක. හෝ බොක්ස් මේ හිස්ටෝග්‍රෑම් එක විතරක් හරි අඳින එක කොහමරි. හිස්ටෝග්‍රෑම් එකේ පෙන්නනවා සමහරවිට බොක්ස් ප්ලොට් එකේ පෙන්වන්නේ නැති ඒවා. දැන් මේක හොඳ උදාහරණයක්. හරිද? ඒතර අපි ගත්තොත් දැන් මේකේ මේ අවුට්ලයර් එක තියාගෙන අපිට වැඩ කරගෙන යන්න බෑ. අපි මේ අවුට්ලයර් එක අයින් කරගන්න ඕන. හරිද? ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න අපි යනවා අපේ ඩේටා සෙට් එකට. ඩේටා සෙට් එකට ගිහිල්ලා මේ මිසින් වැලියුස් කියලා එකක් තියෙනවනේ. මෙන්න මේ මිසින් වැලියුස් తీරුව අපි මේකට ප්‍රයෝජනෙට ගන්නවා. හරිද? එතකොට හිස්ටෝග්‍රෑම් එකේ කියනවා මේ අපිට මෙතන හරියටම වැලියු එක කියන්න බෑ. අපිට මෙතන කියන්න පුළුවන් මේක 60ට වඩා වැඩි වැලියු එකක් කියන එක හරියටම කියන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? අපේ ඩේටා සෙට් එකට ගිහිල්ලා මිසින් වැලියුස් කියලා මේ ඒජ් එකනේ බලන්නේ. ඒජ් එක මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔප්ෂන්ස් තුනක් දෙනවා අපිට. මොකද කරේ? ඒජ් එකට ගියා, මිසින් වැලියුස් ගියා, එතන 33 ක්ලික් කරාට පස්සේ ඔප්ෂන්ස් තුනක් දෙනවා. ඒ ඔප්ෂන්ස් තුන තමයි
එකක් නෝ මිසින් වැලියස් එකට මේ සාමාන්‍යයෙන් තියෙන්නේ يعني මිසින් වැලියස් නැහැ නැති අවස්ථාව. ආයෙ තියෙනවා discrete machine values කියලා. Discrete machine values කියන්නේ දැන් අපිට identify කරගන්න පුළුවන් වුණොත් මේ value එක හරියටම සංඛ්‍යාත්මකව කීයද කියලා. අපි හිතමු 66 කියලා. 66 වගේ එකක් තිබ්බනම් 66 කියලා identify කරගන්න පුළුවන් වුණා නම් අපිට මේ option එක දීලා මෙතන 66 දාලා මේක okay කරාම එතකොට මේ machine value එක මෙතනට add වෙනවා. එතකොට ඒක නොසලකා තමයි ඉස්සරහට real set එකේ වැඩ වෙන්නේ. හැබැයි දැන් අපි හරියටම value එකක් දන්නේ නැහැ. අර box plot එකෙන් අපිට ඒක පෙන්නුවා නම් අපිට හරියටම value එකක් විතර ගන්න පුළුවන්. ඒක ඉස්සරහා data මේ අනිත් variable එකට යද්දී පැහැදිලි වෙයි box plot එකෙන් කොහොමද ඒක identify කරගන්නේ කියලා. දැන් මේ box plot එකෙන් අපිට value එකක් පෙන්නුවේ නැහැ නේ. ඔබ histogram එකේ යන්නේ histogram එකේ හරියටම value එකක් පල්ලෙහා පෙන්නුවේ නැහැ. අර range එකක් වගේ පෙන්නුවේ. එතකොට අපි කරන්න වෙන්නේ මේක select කරන්න බෑ. අපි select කරන්න ඕනේ මෙන්න මේ range එක. අපි හරියටම value එකක් දන්නේ නැහැ. හරිද? එතකොට range එක ගත්තොත් මෙන්න මෙතන low high කියලා තියෙනවා. අපිට එතකොට කොත්තනින් එහාට තියෙනවද අයින් කරන්න ඕනේ අපි දල වශයෙන් 60 කියලා දා. මොකද 60ට වඩා තියෙන වැලියු එක ගන්න අපිට මිසින් වැලියු කියලා අතන මේ මේ හිස්ටෝග්‍රෑම් එකේ ඩෙන්ටිෆයි වුනේ. ඒතර අපි කියනවා 60ට වඩා වැඩි තියෙන සහ මෙතන හයි එක ඕන සංඛ්‍යාවක් දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ලොකු එහා මේ 60ට එහා තියෙන සංඛ්‍යාවක් දා ගන්න පුළුවන්. හරිද? දාලා මේක ඕකේ කරනවා. දැන් එතකොට මෙන්න මෙතන කියනවා 60ත් 100ත් අතර වැලියු එකක් තිබ්බොත් ඒක මිසින් වැලියු කියලා ගන්න කියලා. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් ආයි මේකට ඇනලයිස් ගිහිල්ලා ඩිස්ක්‍රිප්ටිව් ගිහිල්ලා sorry sorry graphs ගිහිල්ලා legacy dialogs ගිහිල්ලා histogram එකක් ගත්තොත් age of the consumers histogram එකක් ගත්තොත් මම පෙන්නන්නම් එන විදිහ මේ output screen එකේ. දැන් මේකෙදි ඔන්න අපිට ආයි histogram එකක් ආවා. මේකේ අර outline එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඒ outline එක අපි data set එකෙන් අයින් කරා. අර missing values වලට අතන්ට දාලා. හරි දැන් outline එකක් පෙන්වන්නේ නැහැ. අන්න එහෙම ඒ outliers තියෙනවද කියන එක identify කරගන්න තමයි අපි මුලින්ම මේ graph එක අඳින්නේ. නැත්නම් genetic දෙන්න පුළුවන් දැන් qualitative variable වල අපි මුලින්ම table එක හදනවා. පස්සේ තමයි graph එක අඳින්නේ. හැබැයි ඒ සහ ඒ දෙකම එකට නෙවෙන්නේ. ඒක කොහොමද ප්‍රශ්නයක් නැහැ. මේක අපි graph එක මුලින් හඳින්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම ඐඩෙන්ටිෆයි කරගන්න ඕනේ අවුට්ලයර් එකක් තියෙනවද නැද්ද කියන එක. සහ දැන් ඒ අවුට්ලයර් එකක් තිබිලා ඒක නිකන් අයින් කළා අපිට නිකන් හොරෙන් ඉන්න බෑ. අපි ඒක අපේ බුක්ලට් එකේ ලියන්න ඕනේ. හරිද? එතකොට ඒත් එක්කම දැන් අපිට මේ අවුට්ලයර් එකක් එක්ක ආපු graph එකත් අපිට පුළුවන් අතන ගිහිල්ලා අපේ worksheet එකේ copy කරන්න. copy කරනවා. copy කරලා අපි කියනවා මෙන්න මෙතන අවුට්ලයර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා ඒ අවුට්ලයර් එක අපි ඉවත් කළා අපි ඉවත් කරනවා කියලා. හරි. එතකොට ඊට පස්සේ ඉවත් කරාට පස්සේ එන histogram එකනේ මේක. මෙන්න මේ histogram එක අපි මොකද කරන්නේ ආයි කියලා copy කරලා paste කරනවා. එතකොට මේක තමයි අපේ histogram එක අර outline එක අයින් කරාට පස්සේ. ඊට පස්සේ අපි මේකේ ඊළඟ දේ තමයි quantitative variable එකක් වුණාම අපි බලන්න ඕනේ ඒක normally distribute වෙලා තියෙන variable එකක්ද එහෙම නැත්නම් normally distribute වෙලා නැති variable එකක්ද කියලා. පැහැදිලිද? quantitative variable යන්න අපි බලන්න ඕනේ normally distribute වෙලා තියෙන්නේ නැත්නම් normally distribute වෙලා නැද්ද කියලා. ඒකට අපි කරන්නේ analyze වලට යනවා. analyze වලින් descriptive statistics යනවා. අර කලින් qualitative එක කරා වගේම තමයි analyze ගියා descriptive statistics ගියා. හැබැයි තෝරන්නේ frequencies නෙමෙයි. එන්න මේ explore කියන option එක. explore කියන option එකට ගිහාම අපිට එතනින් age කියන එක පේරුවා dependency list කියන එකට plots කියලා එකක් තියෙනවා plots. ඒක අපි select කරන්න ඕනේ normality plot with test. පැහැදිලිද? ආයි මම පෙන්නන්න. දැන් අපි graph එක ඇඳගෙන outliers ඉන්නවා නම් ඒක අයින් කළා ආයි graph එකත් ඇඳගෙන ඕන දැන් මේ වැඩේ කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේක normality එකට test කරන්න ඕනේ. test for normality. analyze ගියා descriptive ගියා ඒකෙන් explore ගියා. ඊට පස්සේ අපිට අදාළ quantitative variable එක select කරා. මේ අනිත් ඒවා ගැන හිතන්න එපා. plots වලට ගියා normality with plots කියන එක select කරා. continue. මේක okay කරාම අපිට ලැබෙනවා මෙන්න මේ වගේ output එකක්. මේකේ
අපි මුලින්ම බලන්න ඕනේ මෙන්න මේක test for normality. Test for normality Shapiro will test. මේ test දෙකක් තියෙනවා. අපි මෙන්න මේක තමයි බලන්නේ. ඒ කියන්නේ අපි Shapiro will test එකෙන් තමයි බලන්නේ ඒ variable එක normally distribute වෙලා තියෙන නැද්ද කියන එක. ඒක මේකදී අපිට hypothesis දෙකක් develop කරන්න වෙනවා. ඒ hypothesis දෙක තමයි එකක් තමයි පළවෙනි hypothesis එක H not age නපි variable එක age is normally distributed right අනිත් hypothesis එක H1 age is not normally distributed හරිද ඔන්න ඔය විදිහට hypothesis දෙක develop කරන්න ඕනේ දැන් මේ hypothesis develop කරනවා මේ අපි ඔක්කොම ලියන්නේ පොතේ හරිද දැන් මේක develop කරලා අපි මේක test කිරීමක් තමයි කරන්නේ එතකොට ඒ test කරද්දී අපි මෙන්න මේක හොඳට මේ මේක හොඳට identity මේ අහගන්න මේකට ඔයගොල්ලන්ට අලුත් වෙන්නත් පුළුවන් stat වලට තිබ්බා මේ hypothesis කොහොමද මේ සම්බන්ධ අපි interpret කරන්න කියන එක. එතකොට hypothesis දෙක develop කරාට පස්සේ අපි කරන්න ඕනේ මේ hypothesis දෙකෙන් එකක් select කරගන්න එක. ඒ කියන්නේ ඒක අපි කරන්නේ මෙහෙමයි. දැන් අපි කියනවා p value කියලා concept එකක් තියෙනවා p value. හරිද? p value. මේක තමයි significance value කියලා කියන්නේ. p value එක alpha value එකට වඩා හරිද? මේ p value කියලා මං කිව්වේ significance value කියන්නේ p value කියලා මෙතන අර අපිට අර test වල significance sig කියලා ඉන්නේ ap value එක. ඒක p value එක alpha value එකට වඩා alpha value කියන්නේ significance value. රයිට් එක පැහැදිලි කරන්න මට පොඩ්ඩක් විනාඩිය දෙන්න මේක කියලා ඉවරනවා. දැන් මේ 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 ටේබල් එක ගැන නෙමෙයි මේකෙන් කියන්නේ මම මේ වර්ක්ෂීට් එකේ මේක ගත්තේ. එතකොට p value එක සහ මේ alpha value එක අතර කම්පැරිෂන් එකක් තමයි යන්නේ. එතකොට අපි හැමදෙස්සම මේ මේවලදී alpha value එක ගන්න 0.5 කියලා. ඒක නිකන් නියතයක් වගේ. එතකොට p value එක කියන්නේ අපිට ලැබෙන value එක 0.5ට වඩා වැඩි වුණොත් අපි h not එක reject කරන්නේ නැහැ. Right, we do not reject H not. හරිද? එතකොට p value එක අඩු වුණොත් alpha value එකට වඩා අපි H not එක reject කරනවා. හරිද? H not එක reject කරනවා. H not එක reject කරනවා කියන්නේ ඒක අනිත් පැත්ත මොකද්ද? ඒකෙන් නොකිය කියනවා අපි H1 accept කරනවා කියලා. එතකොට දැන් අපි මේක බලන්නේ හිතන්නකෝ p value එක alpha value වලට වැඩි වුණා කියලා. කියන්නේ p value එක අපි හිතමු 0.7 0.65 වගේ වුණා කියලා. එහෙම නැත්නම් 0.08 වගේ වුණා කියලා. මේකට උඩ value එකක් ආව කියලා කොහොම හරි. එතකොට ඒකෙන් අපි කියනවා H not do not මේ do not reject H not. හරිද? එතකොට ඒ කියන්නේ age is normally distributed කියන එක තමයි අපි කියන්නේ. අපි H not reject කරන්නේ නැහැ කියන්නේ H not වලින් කියන එක පිළිගන්නවා අපි. එතකොට age is normally distributed කියලා අපිට conclusion එකට එන්න පුළුවන්. හරිද? At level of 5% significance level. අපි හදිස්සියට p value එක අඩු වුණොත් alpha value එකට වඩා එතනදී අපි කියනවා H not rejected ඒ කියන්නේ age is not normally distributed. හරි දැන් මේ කියව කතාව තාම තේරෙන්නේ නැහැ. ඒක හරි මේ data set එකට ගිහිල්ලා බලමු හරියට. output එකට ගිහින්. දැන් මෙතන අපි check කරන්නේ මෙන්න මේ value එක. මම මේ copy කරගන්නම්. right. අපි ඔන්න දැන් table එක මෙතන copy කරගත්තා. හරිද? දැන් මෙතන අපි 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 බලන්න ඕනේ
මෙන්න මේ වැලියු එක. හරි. අපි බලන්නේ ෂපයිරෝ විල් ටෙස්ට් එක. ෂපයිරෝ විල් ටෙස්ට් එක තමයි normality test කරන්න තියෙන test එක. ඒ කියන්නේ test ගොඩක් තියෙනවා මේ test එකක් තියෙනවා. නමුත් අපි කතා කරන්නේ ෂපයිරෝ විල් ටෙස්ට් එක ගැන විතරයි. එතකොට මෙතන මෙන්න මේ SIG කියලා දෙන සිග්නිෆිකන්ස් මෙන්න මේ value එක තමයි බලන්නේ. මේක තමයි අපේ මොකද්ද? P value. P value එක තමයි මේක. එතකොට මෙතන ගත්තොත් P value එක 0.01 0.01 0.01 මේක තව එහාට ගත්තොත් අගයක් ඒ කියන්නේ තව අගයක් එන්න පුළුවන් කියන්නේ බිඳුවම නෙමෙයි ඒ නිසා අපි නිකන් ප්ලස් කියලා වැලියු එකක් දානවා ඒ කියන්නේ අමතර කියන්නේ මේ මීට මේ වගේ වැලියු එකක් තියෙනවා හරිද එතකොට මේ p වැලියු එක හරි එතකොට අපි ඇල්ෆා වැලියු එක කීයද ඇල්ෆා වැලියු එක 0.05 එතකොට මේකේ මොකද්ද වැඩි මේකේ වැඩි ඇල්ෆා වැලියු එක. එහෙම නැත්නම් p වැලියු එක ඇල්ෆා වැලියු එකට වඩා මම ෂෙයා කරලා නැද්ද? සෝරි. රයිට්. දැන් පේනවනේ. එතකොට මෙතනදී මෙන්න මේකයි මම කිව්වේ. අපි අර අතන තිබ්බ එක කොපි කරගත්ත මේකට. ඊට පස්සේ highlight කරනවා මෙන්න මේ වැලියු එක. මේ අපි පේපරෙත් මේක කරන්න ඕනේ. කොපි කරා highlight කරා. කියන අපි 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 සලකා බලන මේක මොකද අපි ෂපයිරෝ විල් ටෙස්ට් එක තමයි බලන්නේ මේ මේක highlight කරන්න ඕනේ නැහැ මේ value එක විතරක් highlight කරාම ඇති මම මේක highlight කරේ අපි මේ ටෙස්ට් එකෙන් ගන්න කියන එක පෙන්නන. එතකොට මෙතනදී මෙන්න මේ significance value කියන එක තමයි බලන්නේ මේ 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 මේවා දාලා කරගන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මේ significance value. එතකොට මේක තමයි අපේ p value එක. දැන් අපිට ලැබෙන value එක p value එක මේක. එතකොට අපේ alpha value එක 0.05. හරිද? එතකොට p value එක 0.00 මම මේ ප්ලස් කියලා දැම්මේ මෙතන දල වශයෙන් දශම ස්ථාන තුනක නේ ආරම්භ දින්නේ මේකට තව එහාට යන්න යන්නේ තව පොඩි වැලියු එකක් ඇති නැත්නම් බිඳුවම වෙන්න ඕන කියලා එකක් නැහැ නැත්නම් ප්ලස් එක අමතක කරන්නකෝ මෙතන p value 0.00 alpha value 0.05 ඒතොර ඒ කියන්නේ මොකද්ද p value එක අඩුයි alpha value එකට වඩා p value එක alpha value එකට වඩා අඩු වුනහම අපි මොකද කරන්නේ it's not reject කරනවා හරිද reject h not තමයි මේකේ theory එක reject h not p value එක alpha value එකට අඩු වුනහම h not reject කරනවා එතකොට අපි මොකද කරන්නේ එහෙනම් මෙතනත් h not reject කරනවා එතකොට h not කියලා කියන්නේ age is normally distributed එහෙනම් ඒක reject කරනවා කියන්නේ age is not normally distributed. එතකොට අපිට මෙතන conclusion එක තමයි at 5% significance level we can conclude that H not will be rejected so that age is not normal at 5% significance level කියලා අපි ඔක කියන්න ඕන මේ hypothesis දෙක ලිව්වා worksheet එකේ මෙන්න මේ test of normality කියන එක copy කරලා word එකට ගත්තා අපේ conclusion එක p value එක සහ alpha value එක සංසන්දනය කරලා conclusion එක මොකද්ද කියලා ලියන්න ඕන ඒක පැහැදිලිද? ඊට අලුත්ම එකක් එන්න පුළුවන්. මොකද මේ H not H1 reject කරන එක accept කරන එක ඉස්සරහට දිගටම එනවා. ඒ කියන්නේ හැම H not එකෙම මේක එනවා. ඒතර ඒකත් එක්ක මේක අපි ගන්න විදිය ම කියන්නේ මතක තියාගන්න. හරිද? එතකොට දැන් කලින් අහලා තිබ්බ ප්‍රශ්නය මේ මේකේ මේ අර අනිත් තීරු දෙක අයින් කරේ ඇයි කියලා. ඒක හේතුව තමයි locality of customer කියන එක nominal variable එකක් nominal variable එකේදී cumulative percentage එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක valid percentage එක valid percentage එක අයින් කරේ locality of customer එකේ missing values තිබ්බේ නැහැ. අපිට දැනට හම්බුනේ නැහැ. එහෙම තිබ්බනම් තමයි අපි ඒක ඒ දෙකම අතුලත් කරන්නේ. එතකොට හංසස මේ ඒක එහෙම තිබ්බට කමක් නැද්ද?
අයින් කරන්න නෑ ඒක දැන් මං කිව්වේ ඒක එහෙම තිය ඒක එහෙම තියන්නේ නැහැ මොකද එහෙම තිබ්බොත් එහෙම හේතුව වෙන්නේ එකෙන් අපි නොකිය කියනවා මේක ordinary variable එක සහ ඒකේ missing values තියෙනවා කියන ආ හරි හරි ඔකේ thank you ඒකයි අපි ඒක අයින් කරන්න ඕන හරි හරි හෙලෝ හරි එතකොට දැන් අපි 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 normality එක test කරානේ normality එක test කළා මේක එනවා normal නෙමෙයි කියලා. එතකොට අපි මේ normality එක test කරන්නේ මේක summarize කරන minimum මොනවාද කියලා හොයාගන්න. හරිද? එතකොට හැමදෙස්සෙම normal distribution එකක් වුණොත් අපි present කරන්නේ mean එක සහ standard deviation. normal නොවන එකක් නම් අපි present කරන්නේ median එක සහ interquartile range එක IQR දැන් ඔන්න දැන් ආයි පොඩ්ඩ මේක පැරලෙන්න පුළුවන් හරිද මම දැන් ආයි මුලින් දැන් මතක් කරන්න මොකද මේ කරගෙන යන්නේ කියලා අපි දැන් මේ යන්නේ එක එක වේරියබල් ඉස්සර කරන්නනේ ඒක එක එක වේරියබල් ඉස්සර කරද්දි qualitative variable වල නම් කෙලින්ම අපි analyze ගියා ඊට පස්සේ මේ descriptive වලට ගිහිල්ලා frequency ගිහිල්ලා එතනින් ඒ table එකයි graph එකයි දෙකම ගත්තා comment එකක් දුන්නා ඉවරයි වැඩේ. හැබැයි quantitative variable යද්දී අපි legacy dialogs ගිහිල්ලා එතනින් අපි histogram එකක් හරි box plot එකක් හරි තෝරගෙන විශේෂයෙන්ම histogram එකක් තෝරගෙන ඕ දෙකම තෝරගෙන ඒක දාලා බලනවා outliers තියෙනවද කියලා. outliers තියෙනවා නම් outliers නැති කරනවා අතන missing values වලට ගිහිල්ලා ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒක distribute වෙලා තියෙන normal ද not normal ද කියලා. ඒකට තමයි අපි මේ hypothesis දෙයක් develop කරලා අර descriptive එකේ මෙතන analyze ගිහිල්ලා descriptive ගිහිල්ලා explore option එකට ගිහිල්ලා එතනින් අදාළ variable එක දාලා plots වලට ගිහිල්ලා normality plot එක select කරලා okay කරලා අපි output එකක් ගන්නෙ test of normality වලට. හරි. එතකොට ඒ test of normality වලට ගිහිල්ලා එන test of normality ගිහාම අපිට ඒක විතරක් නෙමෙයිනේ ගොඩක් ඒ වයින්වා අපි අදාළ වෙන්නේ මේක මේක අපි copy කර ගන්නවා copy කරගෙන word එකේ paste කර ගන්නවා word එකේ paste කරගත්තට පස්සේ අර අපිට මෙන්න මෙතන තියෙන value එක තමයි වැදගත් වෙන්නේ ඒක highlight කරනවා ෂපයිරෝ ටෙස්ට් එකකටදී මෙන්න මෙතන තියෙන value එක එතකොට අපි දැනටමත් booklet එකේ ලියාගෙන තියෙන්නේ මේ මේ කල්පිත දෙක h note එක h1 එකයි. ඒතොර මෙන්න මේ විදිහට තමයි අපි නිගමනයට එන්නේ p value එක කියන්නේ මෙන්න මෙතන value එක මේ value එක අඩුයි නම් අපේ බිඳුවසම බිඳුව 5ට වඩා අපි reject කරන්න ඕනේ. මේක මේකට වඩා වැඩි නම් accept කරන්න ඕනේ. ඒතොර මේක අපි reject කරනවා මොකද බිඳුවසම බිඳුවට වඩා මේ 5ට වඩා මේ value එක අඩුයි. එතකොට ඒකින් කියන්නේ h1 accept කරනවා කියලා. ඒ කියන්නේ age is not normally distributed at 5% significance level. ඉතින් මේක හිතන්නකෝ 0.06 වගේ වුණා කියලා. ඒ කියන්නේ මේකට වඩා වැඩි වුණා කියලා. එතකොට අපි කියන්නේ H note එක reject කරන්නේ නැහැ කියලා. ඒකේ අදහස අපි age එක normal distributed එකක් normal distribution එකක් විදියට at 5% significance level එකේදී identify කර ගන්නවා. හරිද? ඒ identify කරගන්නේ ඇත්තටම මේක බලන්නේ මොකද normalද නැද්ද කියලා. අපිට මේක summarize කරන්න අපි මේක summarize කරන්න ඕනේ. එතකොට summarize කරන්න විදි දෙකක් තියෙනවා. normal නම් අපි දාන්නේ mean එකයි standard deviation එකයි යොදාගන්නේ. not normal නම් median එකයි interquartile range එකයි. දැන් එතකොට අපිට අර output එකේ ඇවිල්ලා තියෙනවා තව ඒකමම තව ලොකු table එකක් මේකේ උඩින්. හරිද? එතකොට මෙතනදී මේකේ තියෙනවා mean එක, median එක, standard deviation, interquartile range ඔක්කොම තියෙනවා. ඉතින් අපිට මේක copy කරලා ගන්න පුළුවන්. දැන් අපි මේක බලන්නේ normal non distribution එකක් කියලානේ. මොකද අපිට ඒක identify කරගත්තනේ test of normality එකේ Shapiro Wilk test එකෙන්. ඊට පස්සේ අපි දැන් මේක paste කරලා අපි මේ එක ලියන දැන් මේක normal non distribution එක k නිසා අපි බලන්න ඕනේ මොකද්ද? median එකයි IQR එකයි. median එකයි IQR එකයි. එතකොට අපි මොකද කරන්නේ? මේකට ගිහිල්ලා median එක සහ IQR එක highlight කරනවා. median එක මෙන්න මේක IQR කියන්නේ interquartile range. interquartile range එක මෙන්න මෙච්චර. හරිද? ওই දෙක highlight කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ආයි comment එකක් ලියනවා.
මේකේ මීඩියන් එක මෙන්න මෙච්චරයි ඉන්ටර් ක්වාටයිල් රේන්ජ් එක මෙන්න මෙච්චරයි මේක හදිස්සියේ මේ ටෙස්ට් එකෙන් normally normal distribution එකක් කියලා આવොත් අපි highlight කරන්නේ මෙන්න මේ mean එකයි standard deviation එකයි standard deviation එක ඒ දෙක දාලා අපි comment එකක් ලියනවා අපේ පොතේ මේකේ mean එක මෙච්චරයි standard deviation මෙච්චරයි ඒකට ඒ ලියන තැන අපි reference එකක් දෙන්න reference එකක් දෙනවා කියන්නේ අපිට පුළුවන් මේ table එකට මොකක් හරි අංකයක් දාන්න මගර පිරියල් රුලි ද අංක දාගෙන ඉඳි අපි දුන්න 1.2 කියලා 1.2 figure එක තමයි මේක. අතන වරන්න කියලා දානවා figure 1.2 කියලා. අර ඒ විදිහට මොකක් හරි විදිහකට ඒක රෙෆරන්ස් කරන්නයි තියෙන්නේ. ඒක පැහැදිලිද? තේරුණ නැත්නම් කියන්න ආයි කියන්න. දාපු ඒ කියන්නේ කමෙන්ට් එක කියන්නේ එතනදී කමෙන්ට් එක දාන්නේ අපි දැන් අපි අර සිලෙක්ට් කර මේ මේකෙන් පෙන්වන්නේ highlight කරලා මෙන්න මේ values ටික කියලා ඒක ලියන්න විතරයි තියෙන්නේ කියන්නේ ඒ දැන් මේ age නේ so the mean age is මෙන්න මෙච්චරයි and its standard deviation is මෙන්න මෙච්චරයි කියලා ලියනවා ඊට පස්සේ ඒ කියන්නේ normal නම් නැත්නම් normal නෙමෙයි නම් අර අනිත් දෙක highlight කරා අරක ලියන්න ඊට පස්සේ අපි දැන් ඔය ගත්තේ මේ ඒජ් එක විතරයි. දැන් මේ දෙකටත් ගන්න ඕන. හරි. එතකොට graphs ගියා, legacy dialogues ගියා, histogram ගියා. අපිට ඒජ් නෙමෙයි ගන්න ඕන දැන් satisfaction on quality. ඒක ඕකේ කරා. ඒක ඕකේ කරාම අපිට මෙන්න histogram එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙත් ඔයාලට පැහැදිලිවම පේනවා මොකද්ද තියෙන්නේ. Outline එකක් තියෙනවා. Outline එකක් තියෙනවා. හරිද? අපි මේකට box plot එකක් ගමු. Graphs කියලා legacy dialogues box plot. ඒකේ custom නෙමෙයි. මම අයි මුලින් කරන්නම් ඇනලයිස් ගියා graphs ගියා legacy dialogues ගියා histogram ගියා අපි select කරන්නේ satisfaction on quality ඒක ඕකේ කරා අපිට එනවා එතකොට histogram එක මේ දින අපිට ආපු histogram එක හරි මේකෙත් පෙන්නවා තියනවා කියලා outline එකක් හරි අපි මේකට මේ මෙහෙම වදිමු box plot එක graphs ගියා legacy dialogues ගියා box plot ගියා separate variables define satisfaction and quality okay කර box පල්ලේ හැරෙන්න යන පල්ලේ ගියා මාන ඔන්න දැන් මෙතන මේකේ box plot එකනොත් පෙන්නවා outline එකක් තියෙනවා කියලා box plot එකනොත් පෙන්නවා outline එකක් තියෙනවා කියලා මේ 15 කියලා කියනවා 15 කියලා කියන්නේ outline එකේ value එක නෙමෙයි ඒ අවුට්ලයින් එක තියෙන තැන. දැන් අපේ data set එකට ගියොත් data set එකට ගියොත් data view එකට ගියොත් අපි 15. මෙන්න මේ 15ට ගියොත් මෙන්න මේ 15ට ගියොත් මෙන්න මේ මේක නැත් බලන්න quantity satisfied. මෙන්න තියෙන 182ක්. 182ක්. මේකේ අනිත් හැම data එකක් ගත්තාම 80, 30, 32, 43, 86, 54 ඔය වගේ තියෙන්නේ. නමුත් මේ 15 ID 15 කියන එකට අදාළව මේ Q satisfy එකේ තියෙන 182ක්. මේක outlier එකක්. ඉතින් ගොඩාක් එහා තියෙන value එක. ඒක තමයි අර box plot එකනුයි මොකෙන්ද histogram එකෙන් පෙන්වන්නේ. ඒතොර අපි මේක අයින් කරලා තමයි යන්න ඕනේ වැඩේට. ඒතොර අපි මේක අයින් කරන්නේ කොහොමද? අපි අයින් කරන්නේ variable view එකට ගියා. Q satisfy ගියා. sorry oh ඒ කියන්නේ අපේ variable එකට ගියා මෙන්න මෙතන missing value එකක් විදිහට මේක දාන්න ඕනේ. දැන් අපිට box plot එකෙන් කෙලින්ම value එක ආවනේ. ඒ නිසා අපිට මෙතන discrete missing values කියලා 182 දාන්න පුළුවන්. හරි 182 දාන්න පුළුවන්. ඒක තාම ආකාරي value එක box plot එකෙන් පෙන්නුවොත් ඒකත් එක්ක ඒකත් මෙතන දාන්න පුළුවන්. ඒක දාලා okay කරාම 182 කියන value එක අපි missing value එකක් විදිහට
තමයි ඩෙන්ටිෆයි කරගන්න මේ ඩේටා එක තිබ්බට අපි ඒක යූස් වෙන්නේ නැහැ එතනින් එහාට අපේ වැඩ ටිකට ඒක යූස් වෙන්නේ නැහැ එහෙම නැත්නම් දැන් මේක හිස්ටෝග්‍රෑම් එකෙන් කවුරු හරි ගත්තොත් එහෙම histogram එකෙන් ගත්තොත් ඒත් අපිට කියන්න පුළුවන් අර missing values ගන්න තැනේදී range එක කියන option එකට ගිහිල්ලා 150ට වඩා වැඩි මෙතන වැඩි ගාන 200 හරි එතනින් ඔහෙහා ඕනේ ගානක් වැඩි එක දාන්න පුළුවන් හරිද ඒ කියන්නේ මෙන්න මෙහෙම ගියා sorry data view එකට යනවා variable view එකට යනවා අපිට පුළුවන් වුණා මේක මෙන්න මේ range එකට ගිහිල්ලා 150 වඩා වැඩි 200 හෝ ඒ 250 හරි high value එක එතන අවුලන්නේ ඔගේ ග්‍රහම තොරේ එතනනේ රේජ් එක කියන්නේ. අපි box plot එකෙන් ගත්තොත් අර විදිහට histogram එකෙන් ගත්තොත් මේ විදිහට දාන්න පුළුවන්. එතකොට box plot එක ඉතින් හරි value එකක් මේ නිසා ඒ value එක දැම්මනම් ඉතින් වඩා හොඳයි කියන්නේ එහෙම විශේෂයක් නැහැ. මෙතනින් අපිට ඕනේ 182 කියන හරි type කරන්න. එතකොට 182 කියන value එක අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් අපි ආයෙත් ඔන්න ඇඳලා බලමුකෝ. රාය ඇඳලා බලමු box plot එක. box plot එක ඇඳලා බලුවාම box plot එකේ i missing value වෙන මේ outliers පෙන්වන්නේ නැහැ. මොකද අපි අර 182 නොසලකා හැල්ලලා තමයි දැන් box set එක box plot එක ඇඳලා තියෙන්නේ. හරිද? අපිට අපි අඳිමුකෝ histogram එක. histogram එකේ outliers පෙන්වන්නේ නැහැ. මේ කලින් histogram එකේ පෙන්වුවා. කලින් histogram එකේ පෙන්වුවා මෙන්න මෙහෙම මේ ගොඩක් එහායින් තියෙන එකක් තියෙනවා. හරි දැන් එකේ පෙන්වන්නේ නැහැ. මොකද ඒක අයින් වෙලා තියෙන්නේ. right? මේකෙදිත් එතකොට අපි කලින් කරා වගේ මුලින්ම ඒ අපි ගන්න මුල්ම graph එක කියන්නේ outline එකත් එක්කම තියෙන graph එක copy කරා ඊට පස්සේ අපි කියනවා මෙන්න මේකේ මේ වගේ outline එකක් තියෙනවා comment එක ලියනවා එතකොට box plot එකෙන් ගත්තොත් අපිට හරියටම value එක දෙනවා එතකොට මෙන්න මේක 182 කියලා කියන්නේ outline එකක් ඒ නිසා අපි ඒක අයින් කරනවා ඊට පස්සේ ඒක අයින් කළා i box plot එක හරිය histogram එක හරිය ගන්නවා ඕ දෙකම උනත් ප්‍රශ්නයක් නැහැ අරගෙන ඒක paste කළා අපිට කියන්න පුළුවන් මේක තමයි histogram එක එහෙම කියලා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක දෙවෙනි පියවර අපි normality එකට test කරනවා එතකොට normality එක test කරද්දී අපි analyze කරනවා descriptives කරනවා explore කරනවා age නෙමෙයි අපිට ඕනේ satisfaction and quality plots වලට ගියා normality plots test එක හරියක් වැරදලා තියෙන්නේ මොකද හේතුව මේ කලින් අපි ඒක select කරපු නිසා ඊට පස්සේ කන්ටිනියු කරනවා ඕකේ කරාම අපිට ලැබෙනවා අර කලින් වගේ මෙන්න මේ test of normality වගුව. ඒතර test of normality වගුව අපි copy කරගෙන මේ significance level එක පාට කරගන්නවා. ඒකත් එක්කම workbook එකේ අපි h note h1 ලියනවා. ඒතර h note එක වෙන්නේ satisfaction on quality is normally distributed h1 and satisfaction on normally on quality is not normally distributed එතකොට මෙතනදී වාරට කියන්න පුළුවන් සංසන්දනය කරලා පෙන්නන්න අපි ලියලා පෙන්නනවා අපේ p value එක 0.01යි alpha value එක 0.05යි ඒ කියන්නේ p value එක alpha value එකට වඩා අඩුයි 0.01 අඩුයිනේ p value එක alpha value වලට අඩුයි ඒ නිසා මේක h not reject කරනවා එතකොට h not reject කරනවා කියලා එයා අදහස වෙන්නේ අනිත් පැත්තේ h1 පිළිගන්නවා h1 එකෙන් කියන්නේ satisfaction quality is not normally distributed ඒ නිසා අපිට මේකෙත් කියන්න පුළුවන් මේකත් normally distributed ලා නැහැ එහෙනම් normally distributed ලා නැත්නම් අපි මෙන්න මේ වගුව යොදාගෙන අපි මොකද්ද මේ මේක පෙන්වන්න ඕනේ summarize minimum විදිහට median එක සහ interquartile range එක median එකයි interquartile range එකද නැහැ පෙන්වන්න ඕනේ. ඒ නිසා මේ වගේ කොපි කරලා ඒකේ interquartile range එක සහ median එක highlight කරා නම් එතන work sheet එකේ වැඩි හරියට ඊට පස්සේ අපි comment එකක් දෙනවා. මේකේ දැන් අපි conclusion එකත් ලියලා නේ තියෙන්නේ එතන. මේක normal නෑ කියලා. The median value of satisfaction on quality is 58 and the interquartile range of satisfaction on quality is 26. ඒ විදිහට ඒ values දෙක දුන්නා. අන්න එහෙම තමයි qualitative variable එකක් අපි summarize කරන්න. එහෙම නැත්නම් present කරන්න. පැහැදිලිද? එතකොට මම ඒක මතක් කරන්න ආයි අරක කියන්නේ මේ කරන්නම් අන්තිම variable එක මුලින් legacy dialog ගියා. histogram ගියා.
මේක නෙමේ මේක ගත්තනේ ඒක අයින් කරන්න කියලා ඕවරෝල් සටිස්ෆැක්ෂන් අන්තිම වේරියබල් එක ඕකේ රයිට් එතකොට අපිට එදන හිස්ටෝග්‍රෑම් එකක් හම්බ වෙනවා ඒකටත් ඒකෙත් අපිට ඔන්න අවුට්ලයර් එකක් තියෙනවා කියනවා අපි බොක්ස් ප්ලොට් එකේ උනත් හදලා බලමු graphs legacy dialog box plot define satisfaction නෙමේ overall satisfaction okay right box plot එකේ තවිර පේනනා outline එකක් ඉතින් අපි මේක අයින් කරන්න ඕනේ අයින් කරන්න නම් අපි යන්න ඕනේ අපේ data table එක data data set එකට data set එකට ගියා ගිහිල්ලා අපිට box plot එකෙන් identify කරගන්න පුළුවන් වුණා ඒ outline එක 24 කියලා මේ දින 24 24 වෙනි දැන තියෙන එක තමයි ඒ outline 24 නෙමෙයි value එක 150 ගන්න 24 තමයි තියෙන. ඒතර අපි මේක අපි දන්න නිසා අපිට data wave එක හොයාගෙන යන්න පුළුවන් ඒකේ value එක හොයාගන්න. දැන් histogram එකෙන් බැලුවොත් අපිට high value එකක් හොයාගන්න බෑ. ඒකේ value නිකන් පරාසයක් දෙන්නේ සහ එතනින් මේ පරාසය අරගෙන අපිට ගිහිල්ලා data මේ set එක හොයාගන්න බෑ. නමුත් දැන් අපි දන්න 24 වෙනි දැන තමයි තියෙන්නේ. 24 වෙනි තැනට යන්න ඕනේ data view එකේ. data set එක. හරි. එතකොට ඒකේ data view කියන්නේ 24 බලමු. 24 මෙන්න 24. 24 මෙන්න මේකෙන් බලන්න overall satisfaction හරිනේ. මෙන්න මේක 61ක් තියෙනවා outlier එකක්. ගොඩක් එහා තියෙන value එකක්. අනිත් ඒවා 60 40 ගණන් 60 ගණන් 40 ගණන් 50 ගණන් තියෙන අතර 161ක් තියෙනවා. එහෙනම් අපි මේක අයින් කරන්න ඕනේ. හරිද? මේක අයින් කරන්න ඕනේ. කොහොමද අයින් කරන්නේ variable view එකට ගියා මෙතන select කරා අපි දන්නවා 100 discrete missing value select කරන්න පුළුවන් මොකද අපි හරියටම value එක දන්නවා 161 ඒක okay කරා දැන් ආයි අපි graph එකක් හැදුවින් histogram එකක් හරිය එහෙම නැත්නම් box plot එකක් මේ histogram එකේ outliers නැහැ. ඒ කියන්නේ box plot එකේ තියෙන graphs කියා legacy dialogs කියා box plot overall satisfaction okay මේකෙත් box plot එකේ ලස්සන තියෙනවා කිසි අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ අපි මේක test of normality normality test කරනවා. කොහොමද analyze කරනවා? descriptive statistics yana explore yana overall satisfaction එක තමයි ඕනේ satisfaction one quality කයින් කරගන්න overall satisfaction එක ඕනේ box වලට ගියා මේක select වෙලා නැත්නම් select කරා continue okay right ඒකේ ඔන්න අපිට test of normality එක එනවා ඊට අපි බලන්නේ මොකද්ද Shapiro wheel test එක බලන්නේ significance මෙන්න මේ value එක බලන්න මෙන්න මේකට කියනවා p value මේක තමයි බලන්නේ බින්දසම ඊට කලින් අපි මේකේ hypothesis එක worksheet එකේ මේ අපි අර්ථර තියෙන පොතේ ලියා ගන්නවා මොකද හයිපොතෙසිස් දෙක h0 and h1 h0 overall satisfaction is normally distributed h1 overall satisfaction is not normally distributed හරිද එතකොට අපි ඒක ටෙස්ට් කරන්නේ මෙන්න මේක කම්පයර් කරනවා අපේ alpha value එකත් එක්ක alpha value එක 0.05යි එතකොට අපේ තියෙන p value එක 0.83යි ඒ කියන්නේ මේ value එක වැඩි මේ value එක වැඩි ඒ නිසා අපිට කියන්න පුළුවන් H0 is not rejected කියලා. මොකද p value එක වැඩි නම් අපි H0 එක reject කරන්නේ නැහනේ. ඒ කියන්නේ අපේ මේ නීතිය p value එක වැඩි නම් අපි H0 එක reject කරන්නේ නැහැ. එහෙනම් අපි p value එක වැඩි නම් alpha වලට වඩා හරිද? අපි ඒක reject කරන්නේ නැහැ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේක normally distribute වෙනවා කියලා මෙන්න මේ conclusion එක workbook එකේ ලියන්න පුළුවන් අතරද. එතකොට normal නම් අපි බලන්න ඕනේ මොනවාද? normal නම් බලන්න ඕනේ mean එකයි standard deviation එක. mean එකයි standard deviation එක. එතකොට අපිට මේත් එක්කම හම්බෙලා තියෙනනේ මේ මේකේ data තියෙනවා වගේ descriptive තියෙනවා වගේ මේකෙදි mean එක සහ standard deviation එක copy මේ වගේ copy කරලා mean එක සහ standard deviation එක highlight කරා නම් හරි.
ඊපස් පොතේ අපි කමෙන්ට් එක ලියනවා මීන් එක මෙච්චරයි ස්ටෑන්ඩ් ඩිවිෂන් එක මෙච්චරයි. තොර ඕක කරාම පළවෙනි ප්‍රශ්නය ඉවරයි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් විතර ගන්න පුළුවන්. දැන් තනියෙන් කරගන්න පුළුවන් දේ වගේ එකක් දුන්නොත් එන්නේ. qualitative quantitative variables අපි summarize කරනවා graph සහ මේ data tables ඒවා use කරලා. එතනට නම් ආවන ප්‍රශ්නයක් තියෙනවද අපිට? ඒකෝඩි ඊළඟට යන්න පුළුවන්. ඒක අවුලක් නැත්තම්. පොඩිම හරි නියන් අවුල් තැනක් තියෙනවා අහන්න. බුක්ලට් එකේ නේද ඔක්කොම ලියන්නේ? ඔක්කොම කියන්නේ අ ඒ කියන්නේ අපි අතින් ලියනවා. ඒ කියන්නේ අවුට්පුට් එකේ කරන්නේ කොපි කරලා පේස්ට් කරන එකනේ. ඒතකොට ඊට අමතරව අපි ලියනවා ලියන්නේ බුක්ලට් එකේ තමයි. මේ පේස්ට් කරන එකට රෙෆරන්ස් එකක් දෙන්න ඕනේ අපි අතින් ලියන දණ. හයි ඊට පස්සේ දැන් පළවෙනි ප්‍රශ්න තමයි කරේ. ඊට පස්සේ ටෙස්ට් වෙද දෙයයි සෙනි ඇසෝෂියේෂන්. ආ දැන් මෙතනදී අපි මේ දැනට කරේ තනි තනි වේරියබල්ස් වලට තනි තනියෙන් ඩේටා ප්‍රසන්ට් කිරීම. මෙතනින් පස්සේ එනවා වේරියබල්ස් අතර දින සම්බන්ධතා. වේරියබල්ස් අතර දින සම්බන්ධතා. ඒතර වේරියබල්ස් අතර දින සම්බන්ධතා කිව්වහම qualitative variable අතර දින සම්බන්ධතාව වෙනවා හම් වෙනවා. ඊට පස්සේ quantitative අතර දින සම්බන්ධතාව හම් වෙනවා. ඊට පස්සේ quantitative අතර දින සම්බන්ධතාව හම් වෙනවා. මෙන්න මේ තුන තමයි ඇත්තටම මෙතනින් එහාට තනි කරම යන්නේ. qualitative variable අතර, quantitative variable අතර සහ qualitative and quantitative variable අතර. උදාහරණයක් ගත්තොත් මේ පේපර් එකේ තියෙන low quality and preferred size test එකේ there is any association between low quality and preferred size. low quality කියලා කියන්නේ qualitative variable එකක්. preferred size කියලා කියන්නේ ඒ qualitative variable එක. එහෙනම් අපි identify කරගන්න ඕනේ මේ මොන variables දෙකක් අතරද අහන්නේ කියලා association එක. මොකද qualitative variable එකක් අතර දින association එක බලන්න එක විදිහකට, qualitative quantitative variable එකක් අතර දින association එක බලන්න වෙන විදිහකට, quantitative variable එකක් අතර දින association එක බලන්න තවත් විදිහකට. හරිද? ඒ නිසා මෙහෙම දුන්නාම අපිට පේන්න ඕනේ මේ තියෙන variable එකටත් වඩා අපිට පේන්න ඕනේ මේ මොන variable දෙකක් අතර සම්බන්ධයක් ගැන දහන්න කියලා. ඔව් reference කියන්නේ output order එක numbers නම්මන හරි. හරිද? ඒතකොට මේ දැන් මම කතා කරලා හිටපු එකේ අපි බලන්න ඕනේ මේ මොන variables අතරද සම්බන්ධය අහන්නේ. locality preferred size, locality qualitative, preferred size qualitative. එතකොට locality මේ qualitative අතර සම්බන්ධයක් වන්න අපි use කරන්න ඕන system එක මොකක්ද කියලා ඒක ඔලුවට එන්නවා. හරිද? අන්න එහෙම case එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි බලමු qualitative variables දෙයක් දුන්නාම මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය කොහොමද බලන්නේ කියන්නේ. data view right. දැන් අපි කියනවා locality එකයි preferred size එක අතර සම්බන්ධතාවය. මේකෙදි අපි hypothesis දෙකක් develop කරගෙන ඉන්න ඕනේ. ඒ hypothesis දෙක තමයි H not there is no any association between
qualitative variable 1 and qualitative variable 2. H1 මේක අනිත් පැත්ත. අපි H0 හදන්නේ හැමවිසම මේ දෙක අතර සම්බන්ධතාවයක් නැහැ කියලා. H1 එක අනිත් පැත්ත. There is an association between qualitative variable 1 and qualitative variable 2. එතකොට මෙතනදී අපි බලවෙන කතා කරන්නේ locality and gender නිසා අපිට පුළුවන් locality and gender මේ size preferred size right. There is an association between locality and preferred size. Right. තරෝග තමයි ලියන්න ඕනේ මේකනේ hypothesis දෙක මෙතන. මේ hypothesis දෙක තමයි check කරන්න. ඒතර මෙතනදිත් මේ hypothesis දෙකෙදි අපි test එකක් කරනවා. ඒ test එක කියලා දෙනවා. ඒ test එක කරාට පස්සේ එන ඒ p value එක compare කරනවා alpha value එකත් එක්ක. p value එක වැඩි නම් අපි h not reject කරන්නේ නැහැ. ඒ කියන්නේ h not අපි accept කරනවා. p value එක අඩුයි නම් alpha value එකට අපි h not reject කරනවා. මම මෙතන ලියන්නම්. If p-value කියලා කියන්නේ අර කලින් වගේ sig කියන value එක is bigger than significance value එහෙම නැත්නම් alpha ඒක කොහොමද සාමාන්‍යයෙන් 0.05 හරිද H not is not rejected. A vice versa kama if p value is below significance level, the alpha level, imanatang below some bindu ay paha. H not is rejected. Right. එතකොට අපිට එන ඒ values දෙක සංසන්දනය කරලා තමයි අපිට කියන්න වෙන්නේ මේ දෙක අතර association එකක් තියෙනවද association එකක් නැද්ද කියලා. හරිද? අපි බලමු කොහොමද මේක බලන්නේ කියලා. Right. අපි මේකෙදි කරන්නේ analyze වලට යනවා. හොඳට බලාගන්න මේ command එක analyze වලට යනවා. Descriptives යනවා cross tabs යනවා අපි මේකේ cross tabs ගිහිල්ලා මෙහෙමයි මේකේ මේ කිව්ව hypothesis එක මුලින්ම ලියන්නේ නැහැ මම මේක test කරන්න අවශ්‍ය නැහැ hypothesis එක ලියලා බෙන්නුවේ මේක දැම්ම ලියන්නේ අපි මුලින්ම මේක වගුවකින් තමයි පෙන්වන්නේ වගුවකින් පෙන්නලා ඒ වගුවකින් පේන දේ අපිට ඒ වෙලාවේ හැට පේන දේ දියලා ඊට පස්සේ තමයි මේ හයිපොතෙසිස් එක ලියලා ඒ අදාළ ටෙස්ට් එකෙන් ටෙස්ට් කරන්නේ මුලින් අපි මේක නිකන් වගුවක් ආශ්‍රයෙන් පෙන්නලා ඒකෙන් ටෙස්ට් කරනවා හරිද එතකොට අපි මොකද කරන්නේ analyze descriptive statistics cross tabs අපිට ඕනේ locality of customer and ඒක දැම්ම rows කියන එකට preferred size හරි සමහරවිට මුලින් දෙන එක row එකට දාගන්න. එතකොට හරි. ඒ කියන්නේ මුලින් දෙන එක කියන්නේ අපිට කියනවානේ check with the association between locality of customer and size of the product. එතකොට ඒ තියෙන පිළිටම දාගන්න. rows columns. ඊට පස්සේ මේකේ සෙල්ස් කියන එකට ගිහිල්ලා මතක් කරලා මෙන්න මේ රෝ ප්‍රසන්ටේජ් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. රෝ ප්‍රසන්ටේජ්. හරි. රෝ ප්‍රසන්ටේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම මෙතනින්ම ස්ටැටිස්ටික්ස් වලට ගිහිල්ලා
chi-square test කියන එකත් select කරගන්න. chi-square test. මොකද්ද? Sales වලට ගියා row percentage එක ගත්තා. Statistics වලට ගියා chi-square test එක select කරගත්තා. ඒ කියන්නේ අපි මේ chi-square කියන test එකෙන් තමයි මේක check කරන්නේ. මේ 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 මේක statistically check කරන්නේ chi-square test එකෙන්. දැන් අපි අර normality එක test කරේ මොකෙන්ද? Shapiro-Wilk test එකෙන්. ඒ වගේ chi-square test එකෙන් තමයි මේක check කරන්නේ. හරිද? ඒ වගේම මෙතන මේ display clustered bar chart කියන එකටත් හරියක් දාගන්න. මොකද අපිට මේක graphically ඉදිරිපත් කරන්නත් ඕනි සහ පුළුවන්. හරිද? මොන මං ආයි පාත් එක කියන්නම්කො. අපිට ඕනේ qualitative variable දෙකක් අතර තියෙන සම්බන්ධතාවය බලන්න. අපි ඒකට කරන්නේ analysis වලට යනවා. Descriptive යනවා. Cross tabs යනවා. ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන variable එක select කරගන්නවා. Locality and size එක දානවා columns වලට. ඊපස්සේ statistic sales වලට ගිහිල්ලා row percentage කියන එක percentage row කියන එක select කරනවා. I statistics ගිහිල්ලා I score කියන එක select කරලා continue කරනවා. මොකද ඒක තමයි අපිට ඕනෙන test එක. මෙතන row percentage එක තෝරගත්තේ අපිට ඒක interpret කරන්න අවශ්‍ය වෙනවා ඒක percentage එකක් විදිහට. සහ මෙතන display clustered bar chart කියන එක select කරලා okay කරාම අපිට අවශ්‍ය වෙන output එක අපේ output screen එකේ එනවා. හරිද? එතනදී මෙන්න මේකට තමයි අපි cross tabulation එකක් කියලා කියන්නේ. අපි cross tab ගිහිල්ලා මෙන්න මේක තමයි mainly ගන්න. හරිද? මෙන්න මේක copy කරගන්න ඕනේ අපේ workbook එකට. මේ worksheet එකට. Word එකට. මේක තමයි වගුව. ඒතකොට මේ වගුවෙන් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක. හරිද? chi-square test එකට ගිහිල්ලා අර p-value මේ significance value එක අරගෙන මේ h not h1 reject කරනවද නැද්ද කියන එක කියන කලින් මෙන්න මේක ආශ්‍රයෙන් අපි කියන්න ඕනේ. ඒතකොට මේක ආශ්‍රයෙන් කියන්නේ කොහොමද? දැන් මේකේ ඔන්න මේ පැත්තේ තියෙනවා locality of the customer, urban, semi-urban, rural. මේ පැත්තේ තියෙනවා size of the product. හරිද? ඒ වගේම මේවයි count එක තියෙනවා. අපි row percentage එක ගත්තනේ. මේ row එකක් කියන්නේ මේව හරහට තියෙන එකක්. මේ හරහට තියෙන percentage තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොතින් එහෙම urban කියන locality එකේ small a 39ක්, medium 20ක්, large 15ක් ඔක්කොම 74ක් ඉන්නවා. ඒතොරේ 74 තමයි 100%. එතකොට urban area එකේ small product එක prefer කරන කට්ටිය 52.7යි. medium product එක 27යි. large product එක 20යි. අර එහෙම තමයි ඒකේ percentage එක දෙන්නේ. අපි row percentage එකනේ select කරේ. එතකොට අපි කොහොමද මේකෙන් interpret කරන්නේ මේකේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. දැන් හොඳට බැලුවොත් එහෙම urban area එක ගත්තහම 52.7ක් small product එකට කැමති මේ small size එකට කැමති නේ urban area එකේ වැඩි ප්‍රමාණයක් කැමති small product එකට. ඊට පස්සේ අපි බැලුවොත් rural area එකට ගිහිල්ලා rural area එකේ වැඩි ප්‍රමාණයක් කැමති large product එකට. ඒතර semi urban ගත්තොත් semi urban එකේ ඒත් ඒකේ ලොකු වෙනසක් නැහැ. නමුත් පොඩ්ඩක් small එකට වැඩි.
ගවින් හොස්ට එක දෙන්න මට. හරි පොඩ්ඩයි. හරි. රයිට් මම අය ඩිස්කනෙක්ට් වුණා මේ රයිට් එතන මම කීකී හිටියේ මේ මේ තියෙන ඇසෝසියේෂන් එක මේ වගේම බලන විදිය. හරිද? එතකොට මෙතන ඇසෝසියේෂන් එක තියෙන නිසා තමයි මේ ඒරියා එක අනුව ප්‍රොඩක්ට් ෆිගරන්ස් එක වෙනස් වෙලා තියෙන්නේ. එහෙම ඇසෝසියේෂන් එකක් නැත්තම් එහෙම අර්බන්ද සෙමි අර්බන්ද රූරල්ද කියලා බෙදෙන්නේ නැතිව හැමෝම කැමති වෙන්නේ ස්මෝල් ප්‍රොඩක්ට් එකට. එහෙම නැත්නම් ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක්. එහෙම නැත්නම් හැමෝම කැමති වෙන්නේ මීඩියම් ප්‍රොඩක්ට් එකට. ගොඩක් අය කැමති වෙන්නේ ලාර්ජ් එකට. එහෙම නෙමෙයිනේ මෙතන බෙදිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක කියන්න පුළුවන්නේ මෙතන ඇසෝසියේෂන් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර්බන් ඒරියාස් වල කට්ටිය ස්ක්‍රීන් ෂෑ එක දීලා තියෙන්නේ මම. එතකොට දැන් මෙතන මම කියන්න යන එක පැහැදිලිද දන්න වලට? මෙතන ඇසෝසියේෂන් එකක් තියෙන නිසා තමයි එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඒතර මෙතන මම කියන්න පුළුවන් අර්බන් ඒරියාස් වල ගොඩක් අය කැමති ස්මෝල් ප්‍රොඩක්ට් එකට, රූරල් ඒරියාස් වල ගොඩක් අය කැමති ලාර්ජ් ප්‍රොඩක්ට් එකට කියලා මේ ප්‍රසන්ටේජස් දෙක අපිට ලියන්න පුළුවන්. මේ 52.7 කැමති ස්මෝල් ප්‍රොඩක්ට් එකට, රූරල් ඒරියා වල හැබැයි කැමති වෙන්නේ 27%ක් විතරයි ස්මෝල් ප්‍රොඩක්ට් එකට. හැබැයි අර්බන් ඒරියා වල පොඩි පිරිසක් තමයි ලාර්ජ් ප්‍රොඩක්ට් එකට කැමති වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට රූරල් ඒරියා වල ලොකු පිරිසක් ලාර්ජ් ප්‍රොඩක්ට් එකට කැමති වෙනවා. ඒ නිසා ඒ ඒරියා එක මත මේ සයිස් ඔෆ් ද ප්‍රොඩක්ට් කියන එක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඒ දෙක අතර සම්බන්ධයක් තියෙන නිසා. අපි ඒක කමෙන්ට් එකක් ඉදින් ලියනවා. ඒ තියෙන වැලියුස් යොදාගෙන. එතකොට ඒක හරියටම ස්ටැටිස්ටිකලි කන්ෆර්ම් කරගන්න තමයි මේ කයි ස්කෝර් ටෙස්ට් එක යූස් වෙන්නේ. මේකත් එක තමයි අපි බිල්ඩ් අප් කරපු හයිපොතෙසිස් සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට මෙතනදී මම මේ කොපි කරගන්නම් අපේ වර්ඩ් එකට. රයිට්. වර්ඩ් එකට කොපි කරගත්තා. මේ තියෙන අපේ ක්‍රොස් ටැබියුලේෂන් එක. ඒතර මෙතනදී අපි මෙන්න මේවා හයිලයිට් කරලා පෙන්වන්න පුළුවන් මේ තියෙන සම්බන්ධතාවය. එන 52.7ක් යමදී එතන 37.9ක් යමදී ලාර්ජ්, ඒ කියන්නේ අර්බන් එකේ අය ගොඩක් යමදී ස්මෝල් ඒවට, රූරල් එකේ අය ගොඩක් යමදී ලාර්ජ් ඒවට. එතනින්ම කියන්න පුළුවන් මෙතන සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේ ලෝකලිටි ඔෆ් ද කස්ටමර් එක වෙනස් වෙද්දී සයිස් ප්‍රිෆරන්ස් එකත් වෙනස් වෙලා තියෙනවා. හරිද? මෙතන කමෙන්ට් එකක් අපි පොතේ ලියනවා ප්‍රසන්ටේජ් උත් එක්ක. ඊළඟට අපි හයිපොතෙසිස් දෙක ලියුවානේ. හයිපොතෙස් දෙක ඊට පස්සේ ලියනවා. මේ හයිපොතෙස් දෙක ඊට පස්සේ ලියනවා. මේ මේ තියෙන ඇසෝසියේෂන් එක තියෙනවා කියලා අපි ඇස් මට්ටමින් කියනවනේ. නිකන් මේ ෆිගර්ස් බලලා ඒක අපි හරියටම ස්ටැටිස්ටිකලි කන්ෆර්ම් කරන්න තමයි කයි ස්ක්වයර් ටෙස්ට් එක අපි යොදා ගන්න. හරිද? කයි ස්ක්වයර් ටෙස්ට් එකේ ටේබල් එකත් අපි වර්ඩ් එකට කොපි කරගන්න. රයිට්. ඒක කොපි කරගෙන ඒකේ අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වැලියු විතරයි. රයිට්. සිග්නිෆිකන්ස් වැලියු මෙන්න මේ කයි ස්ක්වයර් ටෙස්ට් මෙතින් පියර්සන් කයි ස්ක්වයර් ටෙස්ට් කියලා මෙන්න මේ වැලියු එක විතරයි ඕනේ. මේ මෙතන දින වැලියු කියන එකවත් DF එකවත් නෙමෙයි. මෙන්න මේ දින සිග්නිෆිකන්ස් වැලියු. රයිට්. එතකොට අන්න එක මේ හයිලයිට් කරන්න අපිට අවශ්‍ය එක. හරි. මේක ඉතින් මේ මේ මේවා ඩිලීට් කරනවට වඩා මේ හයිලයිට් කරන එක ලේසි. අනිත් තීරු ඩිලීට් කරනවට වඩා. එතන කයි ස්ක්වයර් ටෙස්ට් වැලියු එක මෙච්චරක් එනවා. දැන් මොකද කරන්නේ? අපේ මේ මේක තමයි p වැලියු එක. මේක කම්පෙයාර් කරනවා
alpha value එකත් එක්ක يعني 0.05 එක. එහෙනම් මේක 0.05 එක compare කරාම මේ value එක 0.05 වලට වඩා අඩුයි. ඒතර ඒ කියන්නේ p value එක අඩුයි කියන්නේ මොකක්ද හැමදෙස්සම අපේ h not එක reject වෙනවා. මොකද h not එක there is no association between locality and reverse size. ඒක තමයි h not එක. එතකොට ඒක reject වෙනවා කියන අනිත් පැත්තට there is an association between locality and reverse size කියන එක ඔප්පු වෙනවා. මේ මේ ඒක තමයි හරි කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට අර අපි වගුවෙන් ගත්ත එක එතනින් මේ statistically තොප්පු වෙලා මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒ සම්බන්ධතාවය තමයි අපි මේ වගුව ඉන්ටර්ප්‍රිට් කරද්දී ලියන්නේ. ඒ කියන්නේ urban areas වල small product එකට prefer කරනවා but rural areas වල prefer කරන large product එකට. එතකොට semi urban වල ලොකු වෙනසක් නැහැ කියලා කියන්නත් පුළුවන් ඒත් එක්ක. Right. ඊට පස්සේ මේක අපි graphically පෙන්නන්න පුළුවන්. මොකද අපි එතන අර clustered bar chart එකත් option එකේ දුන්නානේ ඒකත් පෙන්නන්න කියලා. එතකොට ඒකත් අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන clustered bar chart එක locality of customer count එක, මේ තියෙන size of the product එක. එතකොට ගත්තොත් urban areas බැලුවොත් ඒකේ ගොඩක් කැමති අර වගුවෙන් කියන එකම තමයි. urban areas වල ගොඩක් කැමති small product එකට. Right? එතකොට rural area වල ගොඩක් කැමති වෙන්නේ large product එකට. එතකොට මේ මේ මේකත් අපි paste කරලා මේකෙන් පේන දේ ගැනත් අපිට කියන්න පුළුවන්. මේ according to this graph, මේ clustered bar chart also we can say that there is association that urban area people are more likely to small products while rural area people are more likely to large products. අන්න ඒ වගේ පොඩි comment එකක් දෙන්න පුළුවන්. මේක අතන copy කරලා paste කර. Right? ඒ කියන්නේ අපි මේ වගුව link කරන ඒවා අපිට පුළුවන් නම් ඉදිරිපත් කරන්න bar chart එකක් වගේ. ඒ කියන්නේ මොකක් හරි graph එකකින් bar chart එකකින් ඕන එකකින් ඒකත් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද ඒක ලේසි බලන කෙනාට idea එකක් ගන්න. එතකොට මේකේ process එක තමයි දැන් මම මේ කියලා දුන්නේ qualitative variables දෙකක් තියෙන තැනකදී කොහොමද ඒ දෙකේ association එක බලන්නේ කියලා. Right? analyze යනවා, descriptive statistics යනවා, cross tabs යනවා. cross tabs කියල අපිට අවශ්‍ය වෙන variables එක දාගන්න rows and columns වලට දාගෙන cells select කරලා row percentage එක ගන්නවා. ඒ වගේම statistics select කරලා chi squared statistic ගන්නවා. පල්ලෙහි මතක් කළ cluster bar chart එකක් ගන්න. ඕකේ කරාම output එකක් එනවා. ඒ output එකේ මුලින්ම tabulation එක එනවා. ඒක අපි ඒක ආශ්‍රයෙන් බලනවා මොනවා හරි association එකක් තියෙනවද කියලා comment එකක් දෙනවා. ඒ association එක හරියටම confirm කරගන්න chi squared test එකේ මේ Pearson chi square කියන value එකයි බලන්නේ. ඒ value එක 0.05ට වඩා අඩුද වැඩිද කියලා බලලා pH not reject not reject කරනවා. ඒකත් එක්කම bar chart එක අරගෙන copy කරලා ඒ ගැන idea එකක් දුන්නාම ඒ වැඩේ හරි. ඒ ගැන ඒක clear ද? right. ඊට පස්සේ අහනවා gender and preferred size of the product. ඒක gender කියන්නේ මොන variable එකක්ද, preferred size කියන්නේ මොන variable එකක්ද කියලා කියවද්දිම ඩග් ගාලා ඔලුවට එන්නේ. gender are qualitative, preferred size are qualitative, again qualitative and qualitative variables. හරිද? qualitative quantitative variable දෙයක් අතර බලන්න අපි යොදාගන්නේ chi squared test එක. නැත්නම් එක ගන්න කොහොමද? analyze වලට ගිහිල්ලා descriptives ගිහිල්ලා cross tabs ගිහිල්ලා ඒන window එකෙන් තමයි අපි ඒක select කරගන්නේ. අනේ එතකොට අපි මතක තියාගන්න qualitative qualitative බලද්දි cross tabulation එක කරම වගුවක් එනවා. row percentages තියෙන chi squared test එක දින වගුවක් එනවා. clustered bar chart එකක් එනවා. ඒ වාස්තුවෙන් තමයි අපි ඒක interpret කරන්නේ. ඒක පැහැදිලිද? ඒ මොනවා හරි මම අපහ මේ මේ තේරෙන තැනක් තියනවාද? දැන් අපි මේ මේ මේක කියන්නේ සුරුවට හිතන්න හොඳ නැහැ. දැන් මේ ලොකු ඒරියා එකක් කවර් කරේ ඒ ටික කරමුද? ඒ කියන්නේ ඒක ඔළුවට දාගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. මොකද මේ ඒකෙන් සාමාන්‍යයෙන් පේපර් එකකින් දැන් මේක නම් දෙපාරක් අහලා තිබුණා. ඇත්තට මේක ලොකු තේරුමක් නැහැ. එකම එක දෙපාරක් ටෙස්ට් කරලා දිනවා. නමුත් සාමාන්‍ය පේපර් එකේ කලින් පේපර්ස් බලුවාම මේ පළවෙනි ගෙවම අහන පළවෙනි ප්‍රශ්නේ
ඊට පස්සේ qualitative quantitative variable මේ sorry qualitative qualitative variable එකක් අතර සම්බන්ධතාවය පෙන්වන්න කියලා එක ප්‍රශ්නයයි. හරි ඒ ප්‍රශ්نين තේරෙනවනේ මෙයාට මේ ගැන දැනුම තියනවා කියන එක. හරි ඊට පස්සේ quantitative quantitative i qualitative quantitative අර qualitative quantitative අතර එක තමයි ටිකක් සංකීර්ණ. මොකද ඒකේ ටිකක් බෙදිලා බෙදිලා ගොඩක් යනවා. දැන් මේ qualitative qualitative කිසි ප්‍රශ්නයක් නැහැ. අපි nominality බලන්න දෙයක් නැහැ. මොකද qualitative nominality බලන්න දෙයක් නැහැ. අර ඉතින් process types ගිහිල්ලා ওই ওই ටික ওই ඔක තමයි process එක qualitative qualitative variable දෙයක් කරා. ඒ qualitative variable එක normal වුණත් ordinal වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ හැබැයි qualitative variable එක quality කියන්නේ ordinal variable දෙකක් තියෙනවා නම් වෙනම test එකකට යන්නේ. ඒ ගැන අපිට කතා කරලා නැහැ ලොකුවට. සරලව මතක තියාගන්න qualitative qualitative variable දෙකක් තිබ්බොත් p ඔය කියන chi square test එකට යනවා. අපි තව එකක් කරලා අදට නවත්තමු. ඒක ලොකු අමාරුවක් නැහැ. මේ ඒ නිසා ගන්න විතරයි තියෙන්නේ. දැන් අපි qualitative qualitative කරානේ. ඊට පස්සේ quantitative 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 variable එකක් අතර association එකක් තියෙනවද නැද්ද කියලා බලන්නේ මොකෙන්ද කියලායි අපි බලන්නේ. right. ඒකට අපි දන්න recurring කරලා තියෙන correlation කියන එක තමයි ඒකට යොදාගන්නේ. correlation සහ graph එක විදිහට අපි යොදා ගන්නවා scatter plot එක. ඉසිරිදිත් සටහන. හරිද? දැන් මේක කියනවා age and the preferred size බෑ. මොකද හේතුව age කියලා කියන්නේ quantitative, preferred size කියන්නේ qualitative. අපි qualitative quantitative අද කරන්නේ නැහැ. ඒක ඊළඟ දවසේ කරමු. අපි බලමු quantitative test එකද overall satisfaction depends on age. හරිද? මේ අර test එකද overall satisfaction depends on age එයිම කිව්වත් ඒ කියන්නේ එතන association එකක් තියෙනවද නැද්ද කියලා බලන්න කියලා. හරිද? එතකොට අපි ගත්තොත් overall satisfaction depends on age. overall satisfaction කියලා කියන්නේ quantitative variable එකක්. age කියලා කියන්නේ ඒක quantitative variable එකක්. ඒතර මේ දෙක අතර association එකක් තියෙනවද නැද්ද කියන එක තමයි මේ නොකිය මේ වෙනත් විදිහකට කියන්නේ. ඒ කියන්නේ age එකත් එක්ක මේ overall satisfaction depend වෙනවා. age එකත් එක්ක overall satisfaction එක වෙනස් වෙනවා. දෙක ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා නම් තමයි වෙනස් වෙන්නේ. නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි බලමු කොහොමද age එකයි overall satisfaction එක අතර තියෙන association එක check කරන්න කියලා. right. අපි යන data set එකට age එකයි overall satisfaction එකයි. මේකෙදී අපි කරන්නේ මුලින්ම graphs වලට යනවා. ගිහිල්ලා legacy dialogs ගිහිල්ලා scatter plot එකට යනවා. simple scatter. මෙතනින් අපි y axis එකට දාන්නේ මොකද්ද x axis එකට දාන්නේ මොකද්ද කියලා තීරණය කරන්න ඕනේ. එතකොට මේ y axis x axis කියද්දි දැන් අපෙන් අහන්නේ age එකයි overall satisfaction එකයිනේ. ඔය දෙක අතර dependent value එක කියන්නේ dependent and independent variables මොකද්ද කියලා පොඩි idea එකක් තියාගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් age එක මත තමයි overall satisfaction එක තීරණය වෙන්න පුළුවන්. එහෙනම් overall satisfaction එක තමයි y axis එකට යන්නේ. හැමතිස්සම vertical axis එකට යන්නේ dependent variable එක. ඊට පස්සේ x independent variable එක කියන්නේ x axis එකට. මේ දෙක මෙහෙම දාලා මේක ඕකේ කරාම අපිට එනවා output එකේ scatter plot එක. මෙතින් විසිරිදි සටහන්. මේක දිහා බලලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ මොන වගේ සම්බන්ධයද තියෙන්නේ කියලා. දැන් මේ scatter plot ගැන මම හිතන්නේ idea එකක් තියෙනවානේ. දැන් මේකේ මේ තිත් ටික මෙන්න මේ උඩට pattern එකකට යනවා. ඔක්කොම එකට යනවා. ඒ කියන්නේ අපිට මේක කියන්න පුළුවන් මෙතන positive linear relationship එකක් තියෙනවා කියලා.
ලීනිය පොසිටිව් රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. කියන්නේ ඔක්කොම එක පැත්තකට උඩට යන්නේ වැඩි වෙන පැත්ත. ඒ කියන්නේ ඕගොල්ලන් දන්නවනේ අර රිලේෂන්ෂිප්ස් අඩු වෙන ඒවා තියෙනවා වැඩි වෙන ඒවා තියෙනවා. ලීනිය රිලේෂන්ෂිප් නැති අවස්ථා තියෙනවා. දැන් මෙතන අපිට නිකන් ඉරක් හැන්දොත් එහෙම එහෙම ගානට මේක මැද්දෙන් ඉරක් අඳින්න පුළුවන්. කියන්නේ පොදු ඉරක් අඳින්න පුළුවන්. හරිද? මේකේතර පොසිටිව් රිලේෂන්ෂිප් එකක් අපිට කියන්න පුළුවන්. There is a positive linearship according to the graph. Vertical කියන්නේ y axis එක. ඒ ඒක තමයි අපි dependent variable එක විදිහට ගන්නේ සාමාන්‍යයෙන්. Age එක මත overall satisfaction එක depend වෙනවා. හරිද? එතකොට මේ මේක ඇඳලා මේක copy කරලා මේකේ තියෙන මේ ට්‍රෙන්ඩ් එක ගැන අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ලීනියර් ඇසෝසියේෂන් එකක් තියෙනවද? ඒක පොසිටිව් එකක්ද නෙගටිව් එකක්ද? අපිට ඒකේ තියෙන ස්ට්‍රෝංගනස් එක ගැන කියන්න බෑ. අපිට කියන්න පුළුවන් දල වශයෙන් පොසිටිව් ලීනියර් රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. හරිද? මේක නෙගටිව් කියලා කියන්න පුළුවන් ඉන්නේ මේ උඩ ඉඳන් පල්ලෙහාට આવොත් එහෙම නෙගටිව්. නෙගටිව් රිලේෂන්ෂිප් එක. මේක පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ඒජ් එක වැඩි වෙද්දි ඕවරෝල් සටිස්ෆැක්ෂන් වැඩි වෙනවා. පැහැදිලිද? මෙතනදී තව විශේෂ කාරණයක් තියෙනවා. මේක ඇඳීමේ එක අරමුණක් තමයි මේ ලීනියර්ෂිප් ඒ රිලේෂන්ෂිප් එක අපේ ඇහැට පේන විදිහට හඳුනා ගැනීම. තව දෙයක් තමයි මේකෙත් අවුට්ලයර්ස් තියෙනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේකෙන්. හිතන්නකෝ දැන් මෙන්න මේ හරිය විතර එකක් තියෙනවා කියලා. ඒ හරිය තියෙන එකක් තිබ්බොත් අපි ඒක අයින් කරලා තමයි මේකට මේක ඉස්සරහට කරගෙන යන්න ඕනේ. මොකද එහෙම එකක් තියාගෙන කරන්න බෑ. මොකද අවුට්ලයර් එකක් තියෙනවා. දැනට මේකේ අවුට්ලයර් එකක් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් there are no outliers and there is a positive linear relationship according to the scatter plot. මේකෙත් දැන් අපි අර වගුවක් අඳලා එකෙන් ඇහැට පේනේ ඒක කියලා ඊට පස්සේ අපි ආයි ස්ටැටිස්ටිකලි එක කන්ෆර්ම් කරනවා වගේම මේකෙත් අපි කන්ෆර්ම් කරන්න ඕනේ ස්ටැටිස්ටිකලි. මොකද ඇහැට පෑන එක එක එකනට වෙනස් වෙන්න පුළුවන්. අර ස්ටැටිස්ටිකලි කන්ෆර්මේෂන් එක තමයි වැදගත් වෙන්නේ. ඒකට අපි මොකද කරන්නේ? අපි ඒකට කෝරිලේෂන් ඇනලිසිස් එක යූස් කරනවා. දැන් කයි ස්ක්වාඩ්ස්ට් එක යූස් කරා වගේ මෙතන යූස් කරන්නේ කෝරිලේෂන් ඇනලිසිස් එක. ඒක ඇනලිසිස් ගියා. කෝරිලේට් කියන එකට ගියා. ඒකෙත් බයි පළවෙනි එක බයි බයි වරේ බයි වයි රේට් හරි ඒක මම කියලා දෙන්න ඇනලයිස් ගියා කෝරිලේට් ගියා බයි වී රේට් ගියා ඊට පස්සේ අපේ වේරියබල්ස් ටික දානවා මොකද්ද වේරියබල්ස් ටික ඕවරෝල් සටිස්ෆැක්ෂන් එකයි අනිත් පැත්තට ඒජ් එකයි එතනදී x axis y axis කියලා වෙනම අහන්නේ දෙකම එකට දැම්මම හරි. ඊට පස්සේ ඒක අපි ඕකේ කරාම අපිට output එක ලැබෙනවා මෙන්න මේ table එකක්. correlation coefficients තියෙන table එකක්. හරිද? ඒතර මේ table එක අපි copy කරගන්න ඕනේ. එතකොට ඊට කලින් අපි hypothesis දෙකක් build up කරගන්න ඕනේ. ඒ hypothesis දෙක තමයි අර කලින් කිව්ව hypothesis දෙකම තමයි. හරිද? මොකද්ද h note වෙන්නේ there is no relationship between overall satisfaction and age. ඒක ලියද්දි හැබැයි මෙතනදී අපි මේ linear relationship ගැන කතා කරන නිසා අපි ලියන there is no linear relationship between overall satisfaction and age of customers. h1 වෙන්නේ there is a significant relationship between significant linear relationship between overall satisfaction and custom. හරි මම ලියලම් පෙන්නන්නද? ඔබට එකට ගියා. අපි මේ මෙතන ලියුවානේ කලින් අර වගේම තමයි. එන්න මේ වගේ අපි මෙතන ලියනවා there is no any association කියන එක එහෙම ලියන්නත් පුළුවන් නැත්නම් there is no any linear relationship. අපි දැන් linear relationship එක association වලටත් වඩා මොකද ඒක තමයි වැදගත් වෙන්නේ there is no linear
relationship between local LDMA, age, preferred size name, overall satisfaction. මෙතන ලියනවා there is a linear relationship between age and overall satisfaction. හරිද? එහෙම නැත්නම් මේක අර තියෙන විදිහට ඒ විදිහට ලියන්නත් පුළුවන්. කොහොමද? දැන් අර අර කිව්වේ age age නෙමෙයි. Overall satisfaction is not depend on age. අර ප්‍රශ්නේ අහලා තිබ්බේ depend කතාවක්. ඒ මේ දෙකම එකයි ආ. ඒ කියන්නේ depend වෙන්නේ නැහැ කියලා කියන්නේ relationship එකක් නැහැ කියන එක. අනිත් පැත්තට depend වෙනවා කියන්නේ relationship එකක් තියෙනවා කියන එක. Right? Overall satisfaction is depend on age. හරිද? එතකොට දැන් මේක තමයි අපි චෙක් කරන්නේ. මේක තමයි චෙක් කරන්නේ. Statistically. ඒකට අපිට ඕනේ වෙනවා මෙන්න මේ වැලියු එක. අපි මේ කොපි කරගමුකෝ ඒක ලේසි. Right. මේකේ අපිට ඕනේ වෙනවා අපි highlight කරගන්නවා මෙන්න මේ වැලියු එක. Age of මේ මේ දෙන්නේ. මේ 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 දෙකම එකක් හොඳේ. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඔයාලට පේනවා ඇති 1 800 867.3 198 199. ඒකෙම නිකන් මිර එකක් තමයි මේ පල්ලෙහා තියෙන්නේ. මේ මෙතනින් වුණාට පල්ලෙහා තියෙන මිර එකක්. ඒත් ඇත්තට මේක ඕනෙත් නැහැ. මේ උඩ තියෙන ලයින් තුන බලවනම් හරි. මේ මේ තුනේ තියෙන එක තමයි මේකෙත් කියන්නේ. එතකොට අපි බලනවා මෙන්න මේ වැලියු එක. මේ තමයි significance value එක. හරි significance value මේ තියෙන significance value. මේ වැලියු එක. ඒකේ දෙන ඒ තමයි p value එක අපේ. හරි. ඒ තමයි p value එක. ඒතර මේ value එක අනුව තමයි අපි h not h 1 ද අර කලින් කතාවම තමයි. හරිද? එතකොට p value එක වැඩි නම් alpha value එකට වඩා අපි ඒක reject කරන්නේ නැහැ. p value එක අඩු නම් reject කරනවා. ඒතර මෙතන p value එක highlight කරනවා. මේ p value එක මොකද වෙන්නේ? අඩුයි. 0.05ට වඩා p value එක අඩුයි. එහෙනම් අපි කියනවා h not reject කියලා. මොකද වැඩීනේ. සෝරි මේ p value එක අඩුයිනේ. ඒතර h not reject කියන්නේ අපිට කියන්න වෙනවා there is a linear relationship between age and overall satisfaction at 5% significance level. ඒ කියන්නේ h not reject වෙනවා කියන්නේ අනිත් පැත්තට h not reject වෙනවා. මුලින් කියනවා මෙන්න මේ p value එක මේකට අඩු නිසා we have to reject h not කියලා. So we can conclude that at 5% significance level there is a linear relationship between age and overall satisfaction. Right? In other terms, overall satisfaction is dependent on age at 5% significance level. ඒක තමයි අපේ conclusion. ඒක තමයි අපි workbook එකේ ලියන්නේ. හරිද? මේ value එක මත පදනම්. එතකොට එහෙම දැන් අපි relationship එකක් තියෙනවා කියලා කියනවනේ. ඒ relationship එකේ strongness එක නැත්නම් relationship එක කොච්චරද කියලා ඊළඟට අපි ලියන්න ඕනේ. ඒකත් මේ table එකෙන්ම අපිට ලැබෙන අගයක්. ඒකට තමයි අපි කියන්නේ correlation coefficient කියලා. Correlation coefficient. මේකේ correlation coefficient එක 0.8යි 6යි 7යි. එතකොට correlation coefficient එක අනුව අපිට කියන්න පුළුවන් ඒකේ තියෙන relationship එක. හරිද? එතකොට හැමතිස්සෙම correlation coefficient එක රඳා පවතින ඍණ එකත් ධන එකත් අතර
in between minus 1 and plus 1. එතකොට ඍණද ධනද ભેදයක් නැතුව එකට ලං වෙනවා කියන්නේ ඕනම පැත්තක එකට ලං වෙනවා කියන්නේ ඒක ස්ට්‍රෝංගනස් එක වැඩි. ඒක ස්ට්‍රෝංග රිලේෂන්ෂිප් එකක්. එතකොට ඍණ පැත්තට ලං වෙනවා කියන්නේ ඒක නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. ධන පැත්තට ලං වෙනවා කියන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. එතකොට ඒ අනුව අපිට මේ රිලේෂන්ෂිප්ස් කීපයක් ගොඩනගා ගන්න පුළුවන්. කියන්නේ ධන එක නම් අපි කියනවා ඒක පූර්ණ ධන. ඒ කියන්නේ ස්ට්‍රෝංග වලටත් එහා ගිහිල්ලා. ඒ කියන්නේ 100% පොසිටිව් ලිනියර් රිලේෂන්ෂිප් එකක්. සාමාන්‍යයෙන් එහෙම එක වෙන අවස්ථානක් අඩුයි. එතකොට ධන එකට ලං වෙන්න දැන් මේක ධන එකට ළඟ වැලියු එකක්. හරිද? එතකොට මේ වගේ වැලියු එකකට කියනවා ස්ට්‍රෝංග පොසිටිව් ලිනියර් රිලේෂන්ෂිප්. පොසිටිව් කියන්නේ මේකේ වැලියු එක ප්ලස් නිසා. මේවා මේ මයිනස් වැලියු වෙන්නත් පුළුවන් මේකේ ප්ලස් නිසා. කියන්නේ පොසිටිව් කියන්නේ දෙකම වැඩි වෙනවා. එජ් එක වැඩිදී ඕරල් සැටිස්ෆැක්ෂන් එක වැඩි වෙනවා. එතකොට මේක කියන පුළුවන් ස්ට්‍රෝංග පොසිටිව් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එතකොට මේක බිඳුවට වගේ ආසන්නලා තිබ්බනම් එතකොට there is a weak relationship. ඒ කියන්නේ ධන පැත්තේ නම් weak positive relationship. එතකොට ඍණ පැත්තේ එකට ආසන්නලා තිබ්බොත් strong negative relationship එකක්. negative but එක strong. එතකොට බිඳුවට ආසන්නලා තිබ්බනම් ඍණ පැත්තෙන් weak negative. එතකොට يعني ධන බිඳසම 5 බිඳසම 6 වගේ තිබ්බොත් moderate. කියන මධ්‍යස්ත ධන සහ සම්බන්ධතාවයක්. ඍණ පැත්තේ බිඳසම 6 බිඳසම 6 වගේ තිබ්බොත් ඒක moderate negative linear relationship. අපි ඕක තමයි එතකොට කියන්න ඕනේ. මේන value එක අනුව අපිට අපි value එක අනුව කියන්න ඕනේ මේකේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තමයි කියන්නේ. අපිට scatter plot එකෙන් කියන්න පුළුවන් කියන්නේ ඒක positive ද negative ද සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියන විතරයි. ඒකේ strongness එක. ඒ කොච්චර strong ද moderate ද weak ද කියන එක කියන්න වෙන්නේ අනිවාර්යෙන්ම මේ තියෙන value එක බලලා. එහෙම නැත්නම් r value එක Pearson correlation එක අපි simple r කියලා කියන්නේ මේක බලලා තමයි ඒක කියන්නේ මේ. right ඒක පැහැදිලිද? ඒකදී අපි කරේ quantitative variables දෙකක් අතර association එක බලද්දී scatter diagram එකක් ඇන්දා ඒක interpret කරා. ඊළඟට statistically බලන්න ඕන නිසා අපි analysis ගියා, correlate ගියා, correlation එතන by rate එතන අදාළ variables දෙක දැම්මා. okay කරාම අපිට table එක ලැබෙනවා. significance level එකත් සහ Pearson coefficient එකත් එක්ක. ඒ significance level අපි මුලින්ම කියන්න ඕනේ අර H0H1 reject කරනවද නැද්ද කියන එක. මොකද ඒකේ මේ relationship එකක් තියෙනවා කියන එක ඔප්පුනොත් තමයි අපි මේ relationship එකේ strongness එක ගැන කියන්නේ. දැන් අපිට આવුත් ඒකේ relationship එකක් නැහැ කියලා H0 මේ reject උනේ නැත්නම් එතන කියන්නේ there is no relationship between these two නේ. එතකොට එතනදී අපි ආයි කියන්නේ නැහැ මේකේ strongness එක මෙච්චරයි කියලා. එතනින් පස්සේ අර මේ correlation coefficient එක මේව කරන්න යන්නේ නැහැ. තේරුණාද එතන ඒ සිද්ධිය? අපි තේරුණා. තේරුණා නෑ කියන්නේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මොකක් තේරුණා නෑ කියලා කමෙන්ට් එක. ඔව් ඒ කියන්නේ දැන් අපි කමෙන්ට් එකක් හරි මම අයන්නම්කෝ නේම් එකට.
දැන් මෙතන මේ ස්ක්‍රීන් කමෙන්ට් එක විදිහට අපි දෙන්න ඕනේ. අර h not h1 දැන් මේ correlation මේ ටේබල් එකට එන්න දැන් අපි scatter diagram එක ඇඳලා ඒ scatter diagram එක copy කරන්න ඕනේ මේකට. correlation right right ඒ කියන්නේ දැන් හිතන්නකෝ පිට මේ වගුවේ අපි දැන් මෙන්න මෙතන මේ පාට කරන්නේ අපි මුලින්ම බලන්නේ මේකේ සිග්නිෆිකන්ස් එක දිහා. අපි h not h1 කියලා දෙකක් බිල්ඩ් අප් කරනවානේ. h not එකෙන් කියන්නේ there is no any linear relationship between age and overall satisfaction. h1 එකෙන් කියන්නේ there is a linear relationship between age and overall satisfaction. හරිද? එතකොට අපිට h h මං කියන්නේ h note එක reject උනේ නැත්තම් ඒ කියන්නේ මෙතන significance level එක 0.05ට වඩා වැඩි වුණොත් එතනින් කියන්නේ h note reject වෙන්නේ නැහැ කියලානේ. මොකද p value එක 0.05ට වඩා වැඩිනේ. ඒතොර එතනදී අපි h note reject කරන්නේ නැහනේ. ඒ කියන්නේ there is no any relationship between age and overall satisfaction. අපිට ඔප්පු වෙනවා එතන ස්ටැටිස්ටිකලි එතන රිලේෂන්ෂිප් එකක් නැහැ කියලා. ඒතෝ රිලේෂන්ෂිප් එකක් නැහැ කියන තැනදී අපි ආයෙ එතනින් එහාට ගිහිල්ලා ඒ රිලේෂන්ෂිප් එකේ ස්ට්‍රෝංගනස් එක හොයන්න යන්න බෑනේ. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් නැහැනේ. අපි රිලේෂන්ෂිප් එක ගැන ස්ට්‍රෝංගනස් එක හොයන්න යන්නේ h not reject උනොත්. ගොඩක් වෙලාවට මේ අපිට දෙන ගණන් වලදී h not reject වෙනවා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒ තියෙද්දි තමයි මේ අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ තියෙන රිලේෂන්ෂිප් එක කොච්චර ස්ට්‍රෝංගද කියන එක මේ 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 වැලියු එක මත පදනම් වෙනවා. ඒකයි එකින් කියන්නේ රයිට්. දැන් අපිට පේපර් එකෙන් ලකුණු 25ක් 30ක් විතර වගේ ගන්න පුළුවන් මේ 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 කරපු ටිකෙන්. ඒ කියන්නේ අර තනි තනි වේරියබල්ස් ප්‍රසන්ට් කරා quantitative and qualitative ඊළඟට qualitative qualitative දෙකක් present කරා සහ quantitative quantitative දෙකක් present කරා. මෙතනින් එහාට තියෙන්නේ qualitative and quantitative qualitative and quantitative. ඒකේ පොඩ්ඩක් ටිකක් සංකීර්ණව තියෙන හේතුව මේ variables in levels ගන්න සලකලා බලන්න වෙනවා. නෝමල්ද නැද්ද කියලා බලන්න වෙනවා quantitative variable එකට සාපේක්ෂව. සහ එතනින් පස්සේ regression එක තියෙනවා. එතනින් පස්සේ මේ syllabus එක ඉවරයි. කියන්නේ ඒ ඒ ප්‍රශ්න ටික තමයි අහන්නේ. එතකොට දැනට ওই ටික තමයි තියෙන්නේ. අපි ඊළඟ දවසේ අනිත් එක කරමු.